තෙරුවන් සරණයි හැම දෙනාටම අදත් අපේ සුපුරුදු දම් සභාව දහම් හමු අපි ආරම්භ කරන්නට සූදානම විවහාර වර්ෂයෙන් අද 2020 වර්ෂයේ දෙසැම්බර් මාසයේ 23 වැනි බදාදාව ශ්‍රී ලංකාවේ කැලැන්ඩරයෙන් ඒ වගේම ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 5:30 අපි අන්තර්ජාලය ඔස්සේ ස්කයිප් මාධ්‍යයෙන් මුණ ගැහිලා මේ විදිහට මේ දහම් හමුව පවත්වන්නේ එතකොට වෙනද වගේම මේ දහම් හමුවට සම්බන්ධ වී සිටින අපේ සුපුරුදු කල්යාණ මිත්‍ර පිරිස අපි හැම දෙනාම ඉතාම ගෞරවයෙන් කල්යාණ මිත්‍රත්වයෙන් පිළිගන්නවා මේ මොහොතේ වෙනද වගේම අපි දහම් හමුව ආරම්භ කරමු මේ උතුම් ධර්මය අවබෝධ කරගෙන ලෝක සත්වයා කෙරෙහි අප්‍රමාණ කරුණාවෙන් දේශනාවකට වදාළ තථාගත බුදුපියාණන් වහන්සේ බුද්ධ ගෞරවයෙන් සිහි කරගෙන නමස්කාර පාඨය තුන් වාරයක් කියලා දහම් හමුව ආරම්භ කරමු නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 තෙරුවන් සරණයි අවසරයි හැම දෙනාගෙන්ම පූජනීය ස්වාමීන් වහන්සේලා මේ වහන්සේලා ඇතුළු කල්යාණ මිත්‍ර හැම දෙනාගෙන්ම අපි ඊටාම වටිනා උතුම් කටයුත්තක යෙදී සිටින්නේ මේ අපේ දහම් හමුව තථාගත ධර්මය ශ්‍රවණය කරලා තේරුම් අරගෙන අවබෝධ කරගෙන ඒවා මතකයේ දරාගෙන ඒ මොහොතේ ඒ දහම් කරුණු අපේ ජීවිතේ අපි ක්‍රියාත්මක කිරීමක් මේ තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ එතකොට තමයි මේ දහම තුල අපි සජීවීව කටයුතු කිරීම සිදුවන්නේ. ඉතින් අපිට දහම අවශ්‍ය නොවන වෙලාවක් නැහැ. හැම මොහොතෙම මේ ධර්මය අවශ්‍යයි. ඒ හරියට අපි හුස්ම ගන්නවා වගේ දෙයක්. සමහර විට අපි දැනුවත්වත් ඒක කෙරෙනවා හුස්ම ගැනීම. නොදැනුවත්ව තමයි බොහෝ වෙලාවල් වලට ඒක කෙරෙන්නේ. ඒතර ස්වභාවික ක්‍රියාකාරකමක් විදිහට. දහමේ ස්වභාවයත් බලපුවම ඒ වගේ මුලදී අපි සෝත අවධානයේ හොඳින් කන යොමු කරලා හිත යොමු කරලා තේරුම් අරගෙන භාවිත කරලා පුහුණු වෙලා යම්කිසි අවබෝධාත්මක තත්වයකට යම්කිසි පුහුණුවකට ශික්ෂණයකටපත් වෙනවා. මේ පත් තුනෙන් පස්සේ එතෙන් සිට මේ දහම අපේ ජීවිතය තුළ සක්‍රීය වෙන්න පටන් ගන්න. ඒව තවත් විදියකින් කිව්වොත් ඒව ඉන්ද්‍රිය ධර්ම බවට පත් වෙනවා. මේ අයින්ද්‍රිය ලක්ෂණය කියලා කියන්නේ අපේ ජීවිතේම කොටසක් බවට පරිවර්තනය වෙනවා කියන එක. එතකොට අපි දන්නවා මේ ඉන්ද්‍රිය ධර්ම කියන නමින්ම බුදුපියාණන් වහන්සේ මේ කුසල් හඳුන්වලා තියෙන අවස්ථා තිබෙනවා. දැන් සද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ කුසලතා ඇතැම් අවස්ථාවල ඇතැම් තැන්වලදී ඉන්ද්‍රිය ධර්ම හැටියට දේශනා කරලා තියෙනවා. එතකොට එතන ඉන්ද්‍රිය ධර්ම කියන එකේ අදහස ඉන්ද්‍රිය කියන එකේ අදහස අපේ ජීවිතේ කොටසක් බවට පරිවර්තනය වෙලා තියෙනවා කියන එකයි. ඉතින් මේ අපේ කල්යාණ මිත්‍රයන්ට ඒක දැන් ප්‍රත්‍යක්ෂ ඇති. අපි ධර්ම මාර්ගයේ ඉදිරියට යද්දි මේ අවබෝධය මේ පුහුණුව වර්ධනය කරගෙන යද්දි මේ ගුණාංග දැන් අපේ ජීවිතේ ස්වභාවික ගුණාංග බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඒවා දැන් අපි විශේෂයෙන් මතක් කරලා මතු කරලා ආයාසයෙන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයක් පැන නගින්නේ නැහැ. ඒවා ස්වභාවිකව අපේ ඉන්ද්‍රිය ධර්ම බවට පරිවර්තනය වෙලා තියෙන නිසා ඒ මොහොතේ ඒවා ක්‍රියාත්මක වෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් යම් කෙනෙකුට යම් කරදරයක් දුකක් ප්‍රශ්නයක් ගැටලුවක්
ඇති වුණාම අපිට යම් කිසි ආකාරයක සංවේදී භාවයක් ඇති වෙලා ඒ පිළිබඳව අපේ ශක්තිපමණින් ක්‍රියාත්මක වෙන්න අපි එළඹෙනවා පෙළඹෙනවා. ඒක විශේෂයෙන් කවුරුවත් ආරාධනා නොකරට ඒක සිද්ධ වෙන. එතකොට එතන කිසියම් ගුණධර්මයක් කුසලතාවයක් අපි තුල નિરાයාසයෙන් ක්‍රියාත්මක වීමක් සිද්ධ වෙයි. තව උදාහරණ වශයෙන් කිව්වොත් ඇහැට කනට නාසයට දිවට කයට ගෝචර වෙන දේ වෙනත් විදිහක දැන් ඉස්සර දැක්ක විදිහට මේවා ලෞකික දෘෂ්ටියෙන් දකිනවා වෙනුවට මේවා ඒ යථා ස්වභාවයේ ඒ දකින මොහොතේම අපිට වැටහෙනවා. මේවා ලෝක සම්මතයේ හැටියට මේවා වුණාට මේ අපේ ඉන්ද්‍රිය ගෝචර වන්නේ මේ විදිහේ සතර මහා භූත වලින් සකස් වුණු දේවල් ආදි වශයෙන් කියලා අපිට ඒක නිතැතිම්ම වගේ හැඟෙනවා. ඒ හැඟීම ඇති වෙනවා. ඒ කොහොමද අර ඒ කුසලය අභ්‍යන්තරයේ වර්ධනය වෙලා තියෙන නිසා. ඉතින් මම ওই කාරණේ කිව්වේ මම එක මේ කතා කරන ඇතම් යෝගීන් ඇතම් අපේ කල්යාණ මිත්‍රයන් ප්‍රකාශ කරනවා. දැන් ඒ අය මේ දකින අහන විදිය වෙනස් කියලා. ඔව් වෙනස් තමයි. ඒ වෙනසෙන් පෙන්නන්නේ ඒ තමන් ධර්ම මාර්ගයේ තුල කිසියම් දුරක් ගිහිල්ලා ඒ කුසල් වැඩිලා කියන එකයි. එතකොට ඒ කුසල් වැඩිච්ච බවට සලකුණු තමයි අර තමන් ප්‍රතිචාර දක්වන විදිය, යමක් වටහා ගන්න විදිය, තේරුම් ගන්න විදිය පැහැදිලි වෙනසක් තමන්ටම තේරෙනවා. ඒක මේ අනායාසයෙන්ම මේ දේ සිදු වෙනවා. ඉතින් ওই විදිහට අපි මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යනකොට මේ නිවීම සැනසීම අපේ ජීවිතයේ බලාපොරොත්තු වෙන ඒ අධ්‍යාත්මික වෙනස සිදු වෙනවා. ඒක අමුතු දෙයක් නෙමෙයි. ඒක දහමෙන් සිද්ධ වෙන දෙයක්. දහමට එන ඕනම කෙනෙක් තුල මේ වෙනස සිද්ධ වෙනවා. ඉතින් අපි මේ කරගෙන යන දහම් සාකච්ඡාව මේ දහම් හමුවත් ඒ වෙනසට උපකාරී වෙනවා. විශේෂයෙන් බුද්ධිමය අංශය අවබෝධමේ පැත්තේ යම් ගැඹුරු වෙනසක් මේ දහම් හමු තුලින් දහම් සාකච්ඡා තුලින් සිද්ධ වෙනවා. මන්ද අපි මේ සාකච්ඡා කරන්නේ ලෞකිකත්වයට බර කාරණා නොවේ අධ්‍යාත්මික දියුණුවට අදාළ වන්නා වූ කර්මකාර විශේෂයෙන් බුද්ධ දේශනා තමයි අපි සාකච්ඡා කරන්න විමසන්නේ. හොඳයි, එතකොට අපි මේ වන විට මාතෘකාවක් ඉදිරියෙන් තියාගෙන අපේ සාකච්ඡා මාලාව ඉදිරියට කරගෙන යනු ලබනවා. අපි මාතෘකා හැටියට දැනට තියාගෙන තියෙන මේ අනිශ්චිත විහරණය කියන මාතෘකාව දැන් ඒක හැම දිනාටම වැටහෙනවා. මේ ලෝකේ අපි ජීවත් වෙනවා ඇත්ත වශයෙන්ම යම් තාක් සෝබා දහමේ තීරණය ලැබෙනකම්. එතකොට ඒ කාලය තුල දුක්ඛ දෝමනස් වලින් තොරව නිකලස්ව ජීවත් වීම මෙතනින්දී අදහස් කරන්නේ මේ අනිශ්චිත විහරණේ ස්වභාවය ඒකයි. පසිඳුරන්ට සහ මනසට ගෝචර වෙනවා යම හේතුඵල ධර්මානුකූලව. බුදු පසිඳුරන් සහ මනස සක්‍රීයව පවතින්නේ ඒ සක්‍රීයව පවතින හැම විටම යමක් ගෝචර වෙනවා, ගොදුරු වෙනවා, ඉන්ද්‍රිය ගෝචර වෙනවා. එතකොට ඒ ඉන්ද්‍රිය ගෝචර වෙන දේ එක්ක අපි කටයුතු කරනවා. ඒවා දැන හඳුනා ගන්නවා, අවබෝධ කර ගන්නවා, වටහා ගන්නවා, විඳිනවා. සමහර විට ඒවට ප්‍රතිචාර දක්වනවා යම් යම් ආකාරයේ වචනයෙන්, ක්‍රියාවෙන් එසේ දක්වන ප්‍රතිචාර. ඊළඟට සමහර වෙලාවට අපි හිතලා මතලා වූ යම් යම් සංශෝධන සංස්කරණ වෙනස් කිරීම සිද්ධ කරනවා, ගොඩනැගීම් සිද්ධ කරනවා, සමහර වෙලාවට පවත්වාගෙන යාම් සිද්ධ කරනවා. මේ දේවල් අපි කරනවා. ඒ වයින් තොරව ජීවිතයක් නැහැ. ඉතින් හැම දෙයක්ම අපි කරනවා. සරල සිව්පසේ පරිභෝජනය කරන ක්‍රියාවක් හැම මිනිස්සෙක්ම කරනවා ජීවිත පැවැත්මට අදාළව.
ඉතින් ඒ ක්‍රියාවලියම තමයි අන්තිමට බලපුවාම ඊටාම සංකීර්ණ ක්‍රියාදාමයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ආහාර, නිවාස, ඇඳුම්, ඖෂධ, බෙහෙත් පිළිකර ආදී වශයෙන් කියලා අපේ ධර්මයේ සිව්පසයක් උගන්වන්නේ. ඊයින් අදහස් කරන්නේ මේ ජීවිත පැවැත්මට අවශ්‍ය මූලික කාරණා ටික. ඒ කාරණා ටික ඊටාම සංකීර්ණ බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඒ ක්‍රියාකාරකම් පද්ධතිය ඇතුළේ. ඉතින් අන්තිමට බලපුවාම මේ වගේ දෙයක් තමයි මේ මිනිස්සු මේ විශාල වශයෙන් කරගෙන යන්නේ. ඒ අතරේ ඒ ක්‍රියාකාරකම් තුල ඇති කරන වින්දනේ. ඒ වින්දනේ සමග ඇති වෙලා තියෙන යම් යම් බන්ධනය. ඒ වින්දනයන් නැවත නැවත විඳීමට ලැබීමට තියෙන කැමැත්ත. එන මේ වගේ මානසික තත්ත්වයන් ටිකක් එක්ක මනසෝ කටයුතු කරනවා. ඉත ඔය සංකීර්ණ ක්‍රියාවලිය සරල ක්‍රියාවලිය තාම සංකීර්ණ ක්‍රියාවලියක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඒ ක්‍රියාවලිය ඇතුලේ තමයි මනසෝ යම් යම් ආකාරයක කෙලෙස් දුක් ගැටලු ප්‍රශ්න නිර්මාණය කරගන්නේ. ඒ හුඟක් වෙලාවට අර අවබෝධයේ අඩුපාඩුකම් ප්‍රඥාවේ අඩුපාඩුකම් කියලා අපි ඒවට කියන්නේ බුදුදහමට අනුව. ඉතින් මේ ප්‍රඥාවන්ත භාවයේ අඩුපාඩුකම් නිසා එහෙම දේවල් සිද්ධ වෙනවා. අනිත් පැත්තෙන් හැඟීම් බර වෙනවා. හැඟීම් කියන ඒවා ස්වභාවිකයි. නමුත් හැඟීමට යටවීමක්, හැඟීමට වාල්වීමක්, හැඟීම් බරවීමක් කියලා අපි ඔකට සිංහලෙන් කියන්නේ. එහෙම වෙනවා. ඉතින් එතකොට පුද්ගලයාට බුද්ධිය මෙහෙවලා යම්කිසි සදාචාර සීමා, ආචාර ධර්මීය සීමා මායින් ඇතුලේ ශිෂ්ට සම්පන්න විදියට වැඩ කිරීමේ හැකියාව නැතු ඔයා. ඉතින් එහෙම වුණෙන් පස්සේ ඔන්න ඉතින් එක පැත්තකින් හිත කෙලෙසිලා තියෙනවා. අනිත් පැත්තෙන් තමන්ගේ කායික වාචික හැසිරීම ආචාර ධර්මීය අංශයේ ඒ වේයි සීමා මායින් කඩා බිඳගෙන යන ලක්ෂණයක් පෙන්වනවා. එන්න තැන තමයි මේ දුක කියන එක මතුවෙන්නේ. ඉතින් ඔය ගැටලුව පෙන්නා දියලා තියෙන්නේ බුදුපියාණන් වහන්සේ. වෙනත් වෙනත් ආගම් දර්ශන වලින් විද්‍යා ශාස්ත්‍ර වලනොත් යම් ප්‍රමාණයකට මානව ගැටලු මතු කරලා පෙන්නලා දීලා තියෙනවා. නැතුව නෙවෙයි අපි නැහැ කියන්න බෑ. නමුත් මේකේ හැබෑ ගැටලුව, හැබෑ ප්‍රශ්නේ සහ ඊට හැබෑ පිළිතුර පෙන්නා දීලා තියෙන්නේ මේ තථාගත ධර්මයේ. ඉතින් සැබෑ ගැටලුවේ හැබෑ ස්වરૂපය මතු පිටින් නෙමෙයි ගැඹුරින් ඒක තේරුම් ගැනීම තමයි ප්‍රධානම දේ මෙතන. ගැටලුව කියන එකට අපි පාලි භාෂාවෙන් කියන්නේ දුක්ඛ කියලා. ඉතින් ඒක තේරුම් ගැනීම ඒකට ලැබෙන හැබෑ විසඳුම දුක්ඛ නිරෝධය. නැත්නම් අපි ඒකට නිබ්බාන කියලා නිවීම සැනසීම කියලා. ඒ ප්‍රශ්නයයි උත්තරයයි බුදුදහම ගැඹුරින් සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් උත්තරේ ලබා ගන්න වැඩපිළිවෙලකුත් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒක තමයි දුක්ඛ නිරෝධගාමිනී පටිපදා කියන්නේ. ඉතින් අපි හුඟක් වෙලාවට ඔය චතුරාර්ය සත්‍ය තමයි මේ හැම දේශනාවකදීම කොහෙන් කොයි පැත්තට කොයි ආකාරයෙන් කතා කරුවත් අන්තිමට විවරණේ වෙලා තියෙන්නේ, සාකච්ඡා වෙලා තියෙන්නේ ඒකමයි. ඉතින් අපි හොඳයි දැනට අපේ මේ අනිශ්චිත විහරණය නොඇලි නොගැටි නොමුලාව ජීවත් වීම කියන මේ තේමා පාඩය තියාගෙන කරන මේ සාකච්ඡා මාලාවේ අපි දැන් සූත්‍රවලට එළඹිලා තියෙනවා. මේ සූත්‍ර සාකච්ඡා කරන්න හුඟක් අයගේ රුචියක් තියෙනවා, අනාපයක් තියෙනවා. ඉතින් ඒ වයින් බොහෝ පැතිකඩයන් ධර්මයේ විවිධ පැතිකඩයන් මතු වෙනවා. බුදුරජාන් වහන්සේ විවිධ පුද්ගලයන්ට විවිධ අවස්ථාවල ඒ අයගේ අවබෝධ මට්ටම එහෙම නැත්නම් ඒ අයගේ අවශ්‍යතාවය මතුවෙච්ච කරුණ සලකලා ධර්ම දේශනා ධර්ම සාකච්ඡා පවත්වලා තියෙනවා. ඉතින් මේ සාකච්ඡා මේ දේශනා තමයි සූත්‍ර හැටියට සකස් කරලා ගොනු කරලා කොටස් කරලා මේ විදිහට සූත්‍ර පිටකේ අන්තර්ගත කරලා තියෙනවා. එතකොට අපි මේ සාකච්ඡා මාලාවට එවැනි වැදගත් වෙන සූත්‍ර කියන්නේ කෙලින්ම නිබ්බාන පටිසංයුක්ත
නිවනට අදාළ වන්නා වූ සූත්‍ර දේශනා වඩාත් සමීප දේශනා අපි තෝරා බේරාගෙන සාකච්ඡා කරන්න දැන් යොමු වෙලා තියෙනවා. ඉතින් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ අනිත් සූත්‍ර නිබ්බාන පටිසංයුත්ත නොවේ කිය. නමුත් සමහර දේශනා තියෙනවා අපි දන්නෝ ලෞකික දියුණුව වෙනුවෙන් කෙරෙච්ච දේශනා තියෙනවා. ඉතින් ඒවා අපි මෙච්චර දුරට සාකච්ඡා කරන්න බලාපොරොත්තුවක් නැහැ. හොඳයි අපි දැනට තෝරාගෙන තියෙන විභංග සූත්‍ර. ඉතින් විභංග සූත්‍ර ගැන හැම දිනාටම මම කලින් ඊයේ පෙරේද දේශනාවේදී අපි ටිකක් ඒ ගැන කතා බහ කළා. විභංග කියන වචනේ තේරුමත් අපි එතෙන්දී සැලකිල්ලට ගත්තා. විභංග කියන එකේ අදහස බෙදා දැක්වීම කියලයි අපි කිව්වේ. විස්තර කිරීම බෙදා දැක්වීම කියන අදහස තියෙන. විශේෂයෙන් කොටස් කොටස් වශයෙන් බෙදා දැක්වීම කියන අදහස විභංග කියන වචනේ තියෙන. එතකොට විභංග නමින් දේශනා විභංග කියන නමින්ම දේශනා අතිවිශාල ප්‍රමාණයක් සූත්‍ර පිටකේ තියෙනවා. විවිධ කරුණු බෙදා දැක්වූ අවස්ථා ඔය මහා කම්ම විභංග චූල කම්ම විභංග වශයෙන් දේශනා කරපු සූත්‍ර හුඟක් ප්‍රසිද්ධයි. කර්මය කියන එක විස්තර කොට දැක්වීම. ඊළඟට අපි මේ සාකච්ඡාවට දැන් භාජනය කරගෙන තියෙන සූත්‍රයේ සලායතන විභංග සූත්‍රය. එතකොට ආයතන හය පිළිබඳ යම් කිසි දේශනාවක්. උද්දේශ විභංග, අරණ විභංග, ධාතු විභංග, සච්ච විභංග, දක්ෂිනා විභංග කියලා අපි මේ සාකච්ඡාවට භාජනය කරන විභංග වර්ගයේ සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකේ විභංග වර්ගයේම ඒ නමින්ම සූත්‍ර ගණනාවක් තියෙනවා. ඊට අමතරව ත්‍රිපිටකයේ අපි සොයලා බැලුවොත් තවත් බොහෝ විභංග කියන නාමයෙන් සූත්‍ර රාශියක් තියෙනවා. අපි කලින් මතක් කළා මේ විභංග කියන එක බුදුරජාණන් වහන්සේගේ දේශනා ක්‍රමයේ ඇතුළත් එක්තරා දෙයක්. උන්වහන්සේ සාමාන්‍යයෙන් යම් කිසි කරුණක් දේශනා කරනකොට එහිලා යම් කිසි පිළිවෙලකට කරුණු පැහැදිලි කිරීමක් සිද්ධ කරලා තියෙනවා. ඉතින් ආචික්කනා දේශනා, පඤ්ඤපනා, පට්ඨපනා, විවරණා, විභජනා, උත්තානිකම්මං ආදී වශයෙන් යම් කිසි කාරණයක් කීම, ඒක විධිමත් විදිහට ඉදිරිපත් කිරීම, ඒ වගේම ඊට අදාළ දේවල් පෙන්වා දීම, අවශ්‍ය කරුණු තෝරලා බේරලා වෙන් කරලා දීම, ඒවා වැඩිදුර විස්තර කිරීම, ඒවා විභජනය නැත්නම් බෙදා දැක්වීම, ඒ වගේම ඒවායේ තියෙන සුවිශේෂත්වය එහෙම නැත්නම් නිවනට අදාළ බව මතු කර දැක්වීම, ඔය වගේ පිළිවෙලක් තියෙන ඔය මං කියපු පාලි වචනවල අදහස ඒකයි. ආචික්කනා කියන්නේ සාමාන්‍යයෙන් යමක් කියනවා කියන වගේ අදහස. සරල විදිහට දේශනා කිව්වම මේක විධිමත් විදිහට ඉදිරිපත් කිරීමක් ආචික්කනා දේශනා. පඤ්ඤපනා කියන්නේ සාමාන්‍ය තේරුම පැනවීම කියන අදහස. නමුත් වඩා ගැළපෙන පෙන්වා දීම, අදාළ කාරණා පෙන්වා දීම කියන එකයි. පට්ඨපනා කියන්නේ යම් කිසි ආකාරයක ඒවා ස්ථාපනය කිරීමක් නැත්නම් ඒ කරුණු වල තියෙන විශේෂත්වය මතු කර දැක්වීම. විවරණ විභජන කියන වචන වල අදහස විවරණ කියන්නේ හුඟක් විස්තර කිරීම, විභජනය කියන්නේ බෙදා දැක්වීම කියන අර්ථය. උත්තානිකම්ම කියන්නේ හුඟක්ම ඔසවා තැබීම කියන අර්ථය සාමාන්‍යයෙන් තියෙන්නේ. නමුත් ඒකේ අදහස ඒව නිවනට ආධාර වෙන, උපකාරී වෙන, අපේ නිබ්බාන පරිසංයුක්ත වෙන්නේ කෙසේද, නිවනට සම්බන්ධ වන්නේ කෙසේද කියන එක පැහැදිලි කෙරේ. ඔය විදිහට බුදුරජාණන් වහන්සේගේ දේශනාවල තියෙන ලක්ෂණ පෙන්වා දීලා තියෙන ඔය සූත්‍රවල දේශනාවල. එහි එක ලක්ෂණයක් මේ විභංග කියන ලක්ෂණය. කරුණු තේරුම් ගැනීමේ පහසුව සඳහා විභජනය කිරීම, බෙදා දැක්වීම කියන කාරණේ. ඉතින් ඒ විභංග කියන මාතෘකාවෙන් තියෙන සූත්‍රයක් තමයි අපි තෝරගත්තේ සලායතන විභංග. එතකොට දැන් පාලි පෙළ භාවිතා කිරීමේ හැකියාව දැන්
අපි හැමෝටම තියෙනවා. මොකද මේවා අන්තර්ජාලගත වෙලා තියෙන මෘදුකාංග හැටියට සකස් වෙලා. ඉතින් ඒක අපිට ගොඩක් වාසියක් මේ ඉස්සර අපි ගොඩාක් පොතපත එකතු කරගෙන ඒවා පොත්පත් පෙරලගෙන මේවා කියවන්න සිද්ධ වුණේ. නමුත් දැන් මේවා අන්තර්ජාලගත වෙලා තියෙන. එතකොට අපි අන්තර්ජාලයේ තියෙන tipitaka.lk කියන මෘදුකාංගය දැනට අපි පාවිච්චි කරනවා. ඉතින් පරිගණක වලින් නැත්තන්ට ඒක මේ මොහොතේ දිගහැර ගන්න පුළුවන්. අපි එතකොට සලායතන විභංග සූත්‍රයම ඉස්සරහට සාකච්ඡා කරගෙන යනවා, විමසගෙන යනවා. තවදුරට අපි පහුගිය සාකච්ඡාවේදී මේ සූත්‍රයේ මූලික කොටස් නැත්තම් නිදානෙයි උද්දේශයයි කතා කරලා විභංග කොටසෙත් එක කොටසක් අපි විමසීමට ලක් කරා. නිදානය කිව්වේ මේ දේශනාව කිරීමේ පසුබිම. ඉතින් ඒකේ සඳහන් වෙන්නේ සවැත් නුවර දේරුම්බෙහෙරදී බුදුරජාණන් වහන්සේගේම කැමැත්ත පරිදි තමන්ගේ ශ්‍රාවකයන් නමතා මේ දේශනාව කළ බව. බොහොම කෙටි නිදානයක් තියෙනවා. ඊළඟට උද්දේශ වශයෙන් මෙහි කරුණු කීපයක් මතු කර දක්වනවා. ච අජ්ජත්තිකානි ආයතනානි වේදිතබ්බානි, ච බාහිරානි ආයතනානි වේදිතබ්බානි, ච විඥාන කායා වේදිතබ්බා, ච පස්ස කායා වේදිතබ්බා, අට්ඨාරස මනෝ පවිචාරා වේදිතබ්බා, චත්තින් සත්තපදා වේදිතබ්බා. ඔය විදිහට අපිට පේනවා මෙහිදී විස්තර කරන කරුණු. ඊට පස්සේ ඕවාද වශයෙන් වගේ පෙන්වන්න තවත් කාරණා තියෙනවා. ඉදං නිස්සයි ඉදං පජහත ආදි වශයෙන් ඒකට සම්බන්ධ තයෝ සතිපට්ඨානා යදරියා, යදරියෝ සේවති, යදරියෝ සේවමානෝ සත්තා ගණමනුසා සිතු මරහති සෝ උච්චති යොග්ගාචරියානං අනුත්තරෝ පුරිස ධම්මසාරතීති කියලා තවත් අතිරේක කාරණා කීපයකුත් මෙතෙන්දී ඉදිරිපත් කරන කෙටි. ඉතින් ඒ ටික තමයි උද්දේශය කිව්වේ මේ ධර්ම සාකච්ඡාව සාරාංශ වශයෙන් කෙටියෙන් ඉදිරිපත් කිරීම. ඒ උද්දේශයේ විභංගය නැත්නම් ධර්ම විස්තරයෙන් අපි එක කොටසක් පහුගිය සාකච්ඡාවේදී ඉදිරිපත් කරගත්තා. ච අජ්ජත්තිකානි ආයතනානි වේදිතබ්බානි කියන කාරණේ පමණයි අපි සාකච්ඡාවට ගත්තේ. එතකොට අජ්ජත්තික කියන වචනේ සරල තේරුම අපි කිව්වා ඇතුළත කියන අදහස. ගැඹුරින් ගත්තොත් මේ අජ්ජත්තික කියන එකේ අදහස තමා වශයෙන් සලකන, තමන්ගේ වශයෙන් තමන්ගේ දෙයක් හැටියට, තමන්ට අයිති දෙයක් හැටියට මනසින් සලකා ගන්නා වූ යමක් වේද ඒක අජ්ජත්තයි. සාමාන්‍යයෙන් එහෙමයි. සාමාන්‍ය අර්ථයේදී අජ්ජත්තික කිව්වම මේ කය සහ මනස, කයට අදාළ දේවල් ආයතන හය දක්වනවා. චක්කු සෝත ගාන ජීවහා කාය මන. ඒ කියන්නේ ඇස කන නාසය දිව කය හිත කියන දේවල් අජ්ජත්තික කියලා සාමාන්‍යයෙන් විවහාර කරනවා. එතනින් පරිබාහිර දේවල් බාහිර කියන එකෙන් එතනින් පරිබාහිර වෙන්නේ ඔය පසින් දුරන්ට සහ මනසට ගෝචර වෙන දේ ටික තමයි පරිබාහිර වෙන්නේ. ඉතින් අජ්ජත්තික බාහිර කියලා සියලු දේ දෙකට බෙදන්න පුළුවන්. හරි පහසුවෙන්. ඉතින් ඒ අජ්ජත්ත කොටස අපි කතා කළා මේ පසින් දුරන් සහ මනස අජ්ජත්ත කොටස. ඉතින් ඒක අර තමා වශයෙන් සලකනවා. හැම කෙනෙක්ම තමන්ගේ කය සහ මනස කිසි ඒකට යම් ආකාරයක නාම මාත්‍ර වශයෙන් හෝ අයිති කියාපෑමක් තියෙන. ඉතින් සාමාන්‍යයෙන් අසුතෝ පුතුජන මට්ටමේදී නම් ඒක උපාදාන මට්ටමින් තමයි ඒකට අයිතිය හඟවන්නේ. ඇස ගන නාසය දිව කය මන කියන ඒවට සලායතන වලට, මේ සලායතන වලින් ගොඩ නැගෙන ස්කන්ධ වලට යම් කිසි තණ්හාමාන දික්ටි වශයෙන් උපාදාන වීමක් තියෙනවා. නමුත් ක්‍රමයෙන් අවබෝධයට පත් වෙන්න මේ ධම්මගේ ඉදිරියට යන්න අපිට පේනවා මේවා හේතුඵල ධර්මානුකූලව ඇති වෙලා, හේතුඵල ධර්මතාවට අනුව පැවතිලා, හේතුඵල ධර්මානුකූලව ඇති වෙලා යන ධර්මතාවයක් පමණයි. ඒ විතරක් නෙවෙයි ඒවා ඇති වෙලා
පැවතිලා නැති වෙලා යන කාලය තුල ඊව කිසියම් ආකාරයකට ක්‍රියාත්මක වෙන විදිහත් අපිට පේනවා. ඉතින් ඒ අවබෝධයට ආවෙන් පස්සේ ඔය ආයතන 6 සල ආයතන අජ්ජත්තිකයි කියලා විවහාර කරන්නේ නාම මාත්‍ර වශයෙන් නේද? ලෝක විවහාරයක් හැටියට විතර මගේ කියලා කියන්නේ. මා ඉතින් ඔක මගේ කියන වචනෙත් නෙමෙයි බුදුදහමේ පාවිච්චි කරන්නේ අජ්ජත්ත කියලා කියන වචන. ඉතින් තමා වශයෙන් සලකන නැත්නම් ඇතුළත දේ හැටියට සලකන සලකනු ලබන ගණන් ගනු ලබන කියන අර්ථය. ඉතින් ඇතුළත දේ හැටියට සලකන්නේ නිතරම ඔය ආයතන 6. ඉතින් මේ පිළිබඳව අපි පහුගිය සාකච්ඡාවේදී කතා කළා. ඉතින් ඇයි මේ ආයතන පිළිබඳ දැනගත යුත්තේ? ඇයි මේ වගේ සාකච්ඡාවක් බුදුරජාන් වහන්සේ කරන්න කියන එකත් අපි කතා කරමු. මොකද ඔය ආයතන 6 තමයි එකට ක්‍රියාත්මක වෙනකොට අපිට සත්ව පුද්ගල සංඥාව ඇති වෙන්නේ ඔය ආයතන 6 ක්‍රියාත්මක වෙද්දී තමයි. ඒ ක්‍රියාත්මක වීම හරහා සිද්ධ වෙන ක්‍රියාවලිය තුලින් යම් ආකාරයක අපි දන්නෝ මේ අරමුණු ගැනීම ඒවා විඳීම සිද්ධ වෙනවා. ඉතින් ඒ ක්‍රියාවලිය ස්වභාවිකයි. ඉතින් ඒවා කාටවත් මේ නතර කරන්න පුළුවන් ඒවත් නෙවෙයි. නතර කරන්න අනවශ්‍ය වෙහෙස මාංශ වීම කරන එකේ තේරුමක් නැහැ. ඒක නිකන් අනවශ්‍ය දෙයක් සමග පොරබැදීමක් වගේ දෙයක් වෙනවා. ඇහැට රූප පේන එක, කනට ශබ්ද ඇහෙන එක, නාසයට දිවට කයට ගඳ රස පහස දැනෙන එක, මනසට ධර්මතා වැටහෙන එක නතර කරන්න දරන ප්‍රයත්නය කිසි තේරුමක් නැති හිස් උත්සාහයක් වෙනවා. ඉතින් ගැඹුරට ගිහිල්ලා තේරුම් ගන්නවා මේක අනාත්ම ධර්මතාවයක් කියලා. ඉතින් ඒකයි අනත් සංඥා වගේ අනත්ත්වය පැහැදිලි කරන තැන්වල බුදුරජාන් වහන්සේ චක්කුං අනත්තා රූපං අනත්තා කියලා මේක ඇතුළත කොටසයි බාහිරයේ කොටසයි දෙකම තමා වශයෙන් සලකන්න හෝ තමාගේ වසඟයේ පවත්වන්න පුළුවන් දෙයක් නොවන බව පැහැදිලි කරලා තියෙනවා. ඉතින් එහෙම දෙයක් තමාගේ වසඟයේ පවත්වන්න යනවා කියලා කියන්නේ ඒක එක්තරා ආකාරයකට අපිට පේන අඥාන ක්‍රියාවක්, මෝඩ ක්‍රියාවක්. එතකොට දැන් මේ වසඟයේ පවත්වන්න බැරි දේ සමග නමුත් අපිට කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙනවා. අපිට පාලනය කරගන්න බෑ, අපිට ඕන හැටියට පවත්වන්න බෑ, අසුරවන්න බෑ, මෙහෙවන්න බෑ, තියාගන්න බෑ. ඒ වුණාට ඊයේ දේ සමග පවතින්න වෙනවනේ. අන්න එතෙන්දී අවශ්‍ය වෙනවා ඊට අදාළ ප්‍රතිපදාවක්. කොහොමද මේකත් එක්ක මම පවතින්නේ? මේවා ඉතින් සරල උදාහරණ වලින් කිව්වොත් තේරෙන උදාහරණ නිසි වලින් කිව්වොත් දැන් අපිට බාහිර ලෝකයේ සමහර දේවල් අපි දන්නවා අපිට ඕන හැටියට හසුරවන්න බෑ කියලා. සරල දෙයක් ගත්තොත් කාලගුණ දේශගුණ තත්ත්වයකම ඒව ඇති වෙන ඍතු විපර්යාස ඒව ඉතින් අපිට හසුරවන්න බෑ. දැන් අපේ රටේ වුණත් ලොකු ඍතු විපර්යාසයක් අපිට දැක ගන්න පුළුවන්. මේ අපි ගත කරන ජනවාරි දෙසැම්බර් වගේ කාල බොහොම තද සීතල මතු වෙලා එන කාලයක්. සමහර විට ශ්‍රී ලංකාවේ යම් ප්‍රමාණයකට කරනවා ලෝකයේ සමහර රටවල් ඉතාම බරපතල විදිහට සීතල කාලගුණයක් මතු වෙලා එන. ඒක දැන් ඒක ස්වභාවික දෙයක් අපේ පාලනෙන් තොර. අපිට ඒක අපි කැමති ආකාරයට වෙනස් කිරීමේ හැකියාවක් නැහැ. අපිට සීතල යම් ප්‍රමාණයකට දුෂ්කර වෙන්න පුළුවන්. මේ ස්වභාවික දුෂ්කරතාවයක් හැටියට අපි ඒක සලකන්නේ. නමුත් දැන් අපිට මේ සීතලත් එක්ක ඉන්න වෙලා තියෙනවනේ. දැන් සීතල නැති පළාතක් හොයාගෙන යන්නත් බැහැනේ. ඒක කරන්නත් බෑනේ. ඉතින් සීතල එනේන ප්‍රමාණයට සීතල නැති පළාත් වලට සංක්‍රමණය වෙන්නත් බෑනේ. ලෝකේ මිනිස්සු හැමෝටම මේක ප්‍රායෝගිකව කරන්න බෑනේ. එතකොට ඒ එන කාලගුණ තත්ත්වයත් එක්ක අපි අනුගත වෙලා, අනුහුරු වෙලා, අනුකූල වෙලා කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඉතින් අපි ඒකට අදාළ කිසියම් ආකාරයේ කුසලතා ටිකක් අපි දැන් වර්ධනය කරගෙන තියෙනවා. එකක් තමයි අපි මේ කාලගුණ දේශගුණ තත්ත්වයන් දැන හඳුනගෙන තියෙනවා. මේ කාලෙට මේක එනවා. ඒක වළක්වන්න බෑ කියන එක. ඒතකොට දැන් අපි අවබෝධ කරගෙන තියෙන එක පිළිගන්නවානේ. මේ ශීත කාලය කියලා එකක් එනවාමයි ඒකට කරන්න දෙයක් නෑ කියන එක අපි අවබෝධ කරන් තියෙනවා.
ඒක අපේ පාලනයෙන් තොරයි අනාත්ම ධර්මතාවයක් හැටියට අපි අවබෝධ කරගෙන ගියේ. එතකොට එතන ඒ පිළිබඳ ප්‍රඥාවක් තියෙනවා. අනිත් පැත්තෙන් චේතෝ හැඟීමකුත් තියෙනවා. අපි ඒක ගැන තරහක් නැහැනේ. අමනාපයක් නැහැ. මනසින් ඒක ගැන ගැටීමක් නැහැ. නමුත් ආවම අපිට යම්කිසි දුෂ්කරතා ටිකක් පැන නගිනවා. සීත කාලේ ආපහු. ඉතින් අපි මොකද කරන්නේ? ඒකට කිසියම් ඥානාන්විත ක්‍රියාදාමයකට දැන් එළඹිලා තියෙනවා. තද ඉතින් ඒකට අදාළ ඇඳුමක් ඇඳ ගන්නවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් උෂ්ණත්වය වැඩි කරගත හැකි කිසියම් ක්‍රමෝපායක් යොදාගෙන තියෙනවා වෙන්න පුළුවන්. ඒ විදිහේ වැඩපිළිවෙලකට එළඹිලා පෙළඹිලා කටයුතු කරනවා. ඒකට ඒක තමයි මේ නිවනේ ඇතුළෙත් කියන්නේ. මම ওই සරල උදාහරණයක් බාහිර උදාහරණයක් කිව්වේ. ඒතොර මේ ධර්ම මාර්ගය තුල අපිට පෙන්වන්නේ මේ අනත් ස්වභාවය. ඇසත් ඇසට පේන දේ, කනත් කනට ඇහෙන දේ, නාසය දිවකය හා ඒවට ගෝචර වෙන දේ, ඒවෙන් විඳින්න සිදුවෙන දේ, මනසට වැටහෙන දේ. ඉතින් අර වගේ තමයි. කාලගුණ දේශගුණ වගේ තමයි අපේ පාලනයෙන් තොරව, අපේ කැමැත්ත අකමැත්ත විමසීමෙන් තොරව අපේ මනාප අමනාපේ භාවයේ ඉක්මවා ගිහිල්ලා ඒවට අදාළ දේ මුණ ගැහෙනවම වෙනවා. ඉතින් මොකද කරන්නේ? දැන් අපි සබුද්ධිකයි, ඥානවන්තයි, ප්‍රඥාවන්තයි මේක තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම ඒවා පිළිගන්නවා. ඒවා අනත්ම අනත්ත් ස්වභාවය. අනත්ත් ස්වභාවය අපි පිළිගන්නවා. ඒ වගේම අපිට දැන් පුළුවන් ඒ යම් කිසි දුෂ්කරතාවයක් නැත්තම් ඒ වයින් ඇති කරන තත්ත්වයන් හමුවේ කෙලස් හදා ගන්න නැතුව ඉන්න. ඒ කියන්නේ අර සීත කාලේ ආපුවම අපි ජීවිතේ බේරගෙන කටයුතු කරනවානේ. අපි දන්නවා ඒකට මුහුණ දුන්නොත් එහෙම නිරාවරණය වුණොත් සමහර ජීවිතේ පවා අහිමි වෙන තත්ත්වයට තද සීතල කඩා වැදිලා ඉන්ද්‍රියන්ට යම් යම් ගැටලු ඇති වෙලා ඒ ගැටලු මතුවෙලා එනවා. ඉතින් ඒක අපි දන්න නිසා අපි ඒකෙන් බේරිලා වැළකිලා උපක්‍රමශීලීව ඒක මගහැරිලා යනකම් ඉන්න. ඊට කාලේ ඉක්මලා යනකම්. ඉතින් ඒ වගේ මේ ඉන්ද්‍රිය ගෝචර වෙන දේ කඩාවදින බව ඕනම මොහොතක අපි දන්න සලායතනයන්ට. ඉතින් ඒ කඩාවැදීම ඇතුල් වීම අපි අනාත්ම විදිහට තේරුම් අරගෙන දැන් අපි ඉන්ද්‍රිය ගෝචර වීම නැත්තම් ඉන්ද්‍රිය සහ ඉන්ද්‍රිය ගෝචර වීම හැම දෙයක් තුළම අපිට දැන් පවතින්න පුළුවන් ගැටලු ඇති කරගන්න නැතෝ. ගැටලු කියන්නේ මේ කෙලෙස්. අපි ඒවට මේ සරල පහසු පැහැදිලි වචනේ කෙලෙස් කියන වචනේ. කිලේශ ඒ කියන්නේ හිත දෝෂ කරගන්නතෝ. හිතේ තණ්හාමාන දිට්ඨි අවිද්‍ය මේවා ඇති කරගන්නතෝ දැන් අපිට කටයුතු කරන්න පුළුවන්. අන්නේ කුසලතාවයේ තමයි මේ දහමේ ගැඹුරින් උගන්වන්නේ. ඔය කුසලතාවයේ සහිතව ජීවත් වීමටයි අනිශ්චිතෝච විහෙරති කියන්නේ. අනිශ්චිත විහෙරණය කියලා කියන්නේ. ඉතින් හොඳයි අපි මේ සූත්‍රයට තව ටිකක් ඉදිරියට යමු. අපි තෝරාගත්ත සලායතන විභංග සූත්‍රයත් එක්ක විභංග වර්ගී. ඉතින් සමහර විට මේ සලායතන ගැන අපිට දැන් සෑහෙන අවබෝධයක් තියෙනවා. අවබෝධ කරගත යුතුයි. එතකොට මේ සූත්‍රයේ කතා සාකච්ඡාවට භාජනය වෙන කරුණු වලින් අපි අජ්ජත් ආයතන ගැන කතා කරා. ඒ කියන්නේ අසගන්නාසේ දිවකය මන්. ඊළඟට තියෙන්නේ ච බාහිරානි ආයතනානි වේදිතබ්බානි බුදුපියන් වහන්සේ දේශනා කරනවා. බාහිර ආයතන හයත් අවබෝධ කරගත යුතුයි. වේදිතබ්බා ඉතිකෝපනේතං උත්තං කිංචේතං පටිච්ච උත්තං. බාහිර ආයතන හයත් අවබෝධ කරගත යුතුයි කියලා මම ඉහත කිව්වා කෙටියෙන්. ඒ කුමක් අරබයාද කුමක් සම්බන්ධයෙන්ද මං එහෙම කිව්වේ? කිංචේතම් පටිච්ච උත්තම්. ඉතින් එතන
විස්තර කරනවා රූප ආයතනං සද්ධ ආයතනං ගන්ධ ආයතනං රස ආයතනං පොට්ටබ්බ ආයතනං ධම්ම ආයතනං රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම ච බාහිරානි ආයතනානි වේදිතබ්බානි ඉති ඉති යන්තං උත්තං ඉදමේතං පටිච්ච උත්තං එතකොට බාහිර ආයතන කියලා මම යමක් කිව්වද ඒ කිව්වේ මෙන්න මේ දේවල් සම්බන්ධයෙන් මේ මෙන්න මේ දේවල් ගැන තමයි මම ඒ කිව්වේ එතකොට දැන් මෙතනත් අපි මේ බාහිර ආයතන කියන දේවලු ටිකක් අවබෝධ කරගත යුතුයි. දැන් අපි මේව දන්නවා. රූප කිව්වම අපේ ඇහැට ගෝචර වෙන දේ ඒකෙන් අදහස් කරන්නේ. ඉතින් ගෝචර වෙන දේවල් අප්‍රමාණයි. ඒවට සීමා මායින් තියන්න පුළුවන් කමක් නැහැ. කොපමණ දේවල් අපේ ඇහැට දකින්න ලැබෙයිද කියන කාරණේ අපිට නිශ්චිත වශයෙන් කියන්න බෑ ඒක මහා අවිනිශ්චිත දෙයක් අපි ඇහැ අරගෙන ඉන්න මොහොතක ඕනෑම දෙයක් අපේ ඇහැට පේන්න පුළුවන් ඒ ඇහැට පේන දේවල් තමයි රූප කියන්නේ ඉතින් වර්ණයක් තියෙන දිගක් පල්ලක් උසක් මහතක් අපිට ඒක ගෝචර වෙන්න පුළුවන් ඒ මොහොතේ ඉතින් ඒකත් අර නිශ්චිත නැහැ දැන් රූප කිව්වම අපි නිශ්චිත අර්ථයෙන් ගන්නෙ නැහැ අනිත්‍ය අර්ථයෙන්මයි දැන් අපි ගන්න දැන් රූපයක් කියන එක මේ මොහොතේ පෙන්න තව පොඩ්ඩකින් අපි දැක්කම ඒ දෙයම නෙමෙයි ඇත්තටම ඊළඟ මොහොතේ අපි දකින්නේ ඊට ආසන්න දෙයක් අපි දකිනවා දැන් උදාහරණ වශයෙන් ගත්තොත් මේ අපි ළඟ ඉන්න සමාජිකයෝ බලන්න අපිත් එක්ක එකට ඉන්න අය අපිට පේනවා ඒගොල්ලෝ යනවා එනවා ඒගොල්ලෝ වැඩ කරනවා ඉන්නවා පේනවා ඒක මොහොතක අපි අය දැකලා ඒගොල්ලෝ එක කතා බහ කරලා සාකච්ඡා කරන යම් යම් ගනුදෙනු පවත්වන. ඉතින් පහොදත් ඒ ඇත් එක්ක අපි ඉන්නවා ඉතින්. ඒගොල්ලෝ එක කටයුතු කරනවා. දැන් ඊයේ ඉඳපු කෙනාද අද ඉන්නේ. දැන් ඉන්නේ. උදේ හිටපු කෙනාද හවස ඉන්නේ. ඉතින් ඕ කිව්වත් නැහැ කිව්වත් දෙකටම යම් ප්‍රමාණයක උත්තරේ ඒ තරම් සාර්ථක නැහැ. ඕ කිව්වොත් එහෙම නිශ්චිතාර්ථයක් එනවා ඒ කියන්නේ ඒ ඊයේ ඉඳපු කෙනාමයි අද ඉන්නේ කියලා. උදේ ඉඳපු කෙනාමයි මේ දැන් ඉන්නේ කියලා. ඔහු නොවන්නේත් නොවේ හැබැයි. ඔහු නෙවෙයි කිව්වත් ඒක නිසා එතන දෝෂයක් තියෙනවා. ඔහුමයි කිව්වත් ඒත් දෝෂයක් තියෙනවා. නමුත් ඒ පංචස්කන්ධේම තමයි තියෙන්නේ යම් කිසි වෙනසකට භාජනය වෙලා තියෙන්නේ. මොහොතින් මොහොත. ඉතින් මේ ඇහැට ගෝචර වෙන දේ අපේ ඉන්ද්‍රිය ගෝචර වෙන දේ අපි ඇහැට දකින දේ අපි හිතනවා මේ අපේ ඊයේ තිබ්බ දේ තමයි දැන් තියෙන්නේ කියලා. නමුත් ඇත්ත වශයෙන්ම ඒක එහෙම නොවේ. ඒක වෙනස් වෙලා. ඉතින් ශබ්දයත් එහෙමයි. ඇහැට පේන දේ විතරක් නෙමෙයි කනට ඇහෙන දේ අපේ මේ සෝත ඉන්ද්‍රියට කනට යම් යම් දේ ඇහෙනවා. ඒවත් ඉතින් අපිට වළක්වන්න බෑ. කනට ඇහෙන දේවල් කොහොමද වළක්වන්නේ? නෑ ඇහෙන තැනකට යන්නද? ඉතින් ඇහෙනවා. ගන්ධ සුවඳ, ගන්ධ ආයතන. ගන්ධ සුවඳ දැනීම එකත් ස්වභාවිකයි. සබා දහමටම අයිති දෙයක්. රස දැනීමත් එහෙමයි. ඉතින් රස දැනීම අර තරම්ම සංකීර්ණ නැහැ. මොකද අපි ආහාරයක් වශයෙන් යමක් ගත්තොත් විතරයි රස දැනෙන්නේ. කටේ දිවේ තිබ්බොත් විතරයි රසය කියන එක දැනෙන්නේ. නමුත් ඉතින් අපිට සිද්ධ වෙනවානේ. කන්න බොන්න සිද්ධ වෙනවා. නොකනු බෙ ජීවත් වෙන්න බැරි නිසා අපි යම් යම් දේවල් ආහාර වශයෙන් කටේ තියලා කටේ දිවේ තියලා ඒව කන බොන දේ සිද්ධ වෙනවා කරන්න වෙනවා. ඊට අදාළ ඒවා දිවේ කටේ ගෑවුනාම ඒවට දැන ඒවයි තියෙන රසය අපි කියන එකට රස කියලා. ඒක අපිට දැනෙන. ඒකත් ස්වභාවික දෙයක්. ඒ වගේම පොට්ටබ්බ. පොට්ටබ්බ කියන්නේ සාමාන්‍යයෙන් ශරීරයේ තුලින් ශරීරයේ පුරාම විසිරලා තියෙන ස්පර්ශය දැනීමේ හැකියාව. ඒ කාය ආයතනයේ තියෙන එක්තරා ගතිගුණයක්. ඇතුළතින් යමක් ස්පර්ශ වුණත් පිටතින් ස්පර්ශ වුණත් ශරීරයට කොහේ ස්පර්ශ වුණත් මේක නිකන් අධිසංවේදී සෙන්සර් එකක් වගේ කොතෙන්ද මොනවා ස්පර්ශ වුණත් දැනෙනවා.
ස්පර්ශ ආයතනේ පොට්ටබ්බ කියන එක. ඉතින් ඒක වළක්වන්න බැරි එකක්. වළක්වන්න බෑ. ඉතින් අනිත් එක නිතරම හැපිලා තියෙන ශරීරයේ මොහකාරී ස්පර්ශ වෙලාමයි තියෙන්නේ. හොඳට බලන්න. අපි දැන් ඉඳගෙන ඉන්නවානේ. ඉතින් ඉඳගෙන ඉන්නකොට මේ අපේ ශාරීරික කොටසක් ඉඳගෙන ඉන්න උපකරණේ කොබිම නැත්තම් පුටුවේ ස්පර්ශ වෙලා තියෙන්නේ. ඒකට අපේ ලොකු අවධානයක් නැතුණාට ඒ ස්පර්ශ වෙලා තියෙන්නේ. වායෝ ධාතු ස්පර්ශ වෙනව නිතරම ශරීරයේ සීතල දැනෙනවා නැත්තම් රස්නේ දැනෙනවා. ওই විදිහට බාහිරින් ස්පර්ශ වෙන දේවල් අප්‍රමාණ. ඇතුළත ස්පර්ශයනොත් ඒත් එහෙම. ඇතුළත අපිට ඇඟේ ඇතුළේ රස්නේ දැනෙනවා. වේදනාවක් එක්කම මොන හරි තියෙනවා නම් ඒව දැනෙනවා. කුසගිනි විපාස තියෙනවා නම් ඒව දැනෙනවා. කොහොමයි තියෙන්නේ? පොට්ටබ්බේ වලට. ශරීරයේ ස්පර්ශ වශයෙන් දැනෙනවා. කිසියම් අසනීප තත්ත්වයක් මොන හරි තියෙනවා නම් ඒත් දැනෙනවා. කැක්කුම දැනෙනවා, වේදනාව දැනෙනවා. එතන ඒවයි අපිට තේරුම් ගන්න තියෙන මේවා අපි දන්න කාරණා. හැබැයි මේකේ තේරුම් ගන්න තියෙන යටිපෙළ ඒක තමයි අපිට හුඟක් වැදගත් වෙන්නේ. මේ විභංග වල කියන මේ කාරණා අපි දන්නවා. ඇස ගැනත් දන්නවා, ඇහ ගෝචර වෙන දේ ගැනත් දන්නවා. ඒක සාමාන්‍ය ඥානයක් තියෙන කෙනෙකුට උනත් තේරෙනවා. නමුත් මේකේ දහමට අනුව අපේ නිවනට සම්බන්ධ වෙන පැත්ත වෙන්නේ අනිශ්චිත විහරණයට උපකාරී වෙන විතරම ඒවයි යථා ස්වභාවය දැනගෙන. එතකොට මේ බාහිර ආයතනවල ප්‍රධාන ලක්ෂණය තමයි අපි තේරුම් ගනින්දී ප්‍රධාන ලක්ෂණය මේ අනිත්‍ය අනාත්ම ලක්ෂණය. විශේෂයෙන් මුලටම ගන්න අපි අනත්ත ලක්ෂණය. මේවා අපි කැමති විදිහට අපිට ඕන විදිහට මනාප විදිහට පවත්තන්න බෑ. ඉතින් අපේ උත්සාහයක් තියෙනවා. අකමැති දේයක් හෝ හිත දූෂ්‍ය වෙන දේ නොබල ඉන්න, නාහයින් නොඅසා ඉන්න අපේ යම් කිසි ප්‍රයත්නයක් තියෙනවා. ඒක අපි නොකලේතුයි කියනවා නෙමෙයි මෙතෙන්දී. අපේ හිත දූෂ්‍ය වෙන දෙයක් තියෙනවා නම් ඒක නොබල ඉන්න එක හොඳයිනේ. එවැනි දෙයක් නාහයින් එක හොඳයිනේ. එහෙම උත්සාහයක් තියෙන එක වැරද්දක් හැටියට සලකනවා නෙමෙයි. නමුත් ඒක 100%ක් අපිට සාර්ථකව කරගන්න බෑ. මොකද අපේ ඇහැ අපේ පැවැත්ම සඳහා අවශ්‍යතාවය සඳහා අපි ඇහැ අරිනවා. කන යොමනවා. ඉතින් ඇහැරලා කන යොමලා තියෙනකොට ඊට අදාළ ඉන්ද්‍රිය ආරම්මන ගෝචර වීම වළක්වන්න බෑ. එතකොට ඒ ස්වභාවය තමයි අනත්ත කියලා කියන්නේ. ඒ වළක්වන්න බැරි ස්වභාවය. ඒක අපි තේරුම් අරන් ඉන්නවා. එහෙම නැත්නම් අපි ඒක අපිට ඕන හැටියට හසුරවන්න ප්‍රයත්න කිරීම හරහා සමහර විට අපි වෙනත් ගැටලු වලට, අරුබුද වලට, ප්‍රශ්න වලට යන්න පුළුවන්. එක් පැත්තකින් මානසික පීඩා විඳින්න ඉඩ තියෙනවා. මොකද අපි මේ අපේ ජීවිතේ නොදකී යුතු දේවල් අපිට දකින්න ලැබෙනවා කියලා. එහෙම නැත්නම් නැසී යුතු දේවල් අපිට අහන්න ලැබෙනවා කියලා. අපි මානසින් පීඩා ඇති කරගන්න ඉඩ තියෙනවා. අපි ඔයට කියන්නේ සංඛාර දුක් කියලා. අදා ගන්න දුක්. ඒ විතරක් නෙවෙයි සමහර විට ඒ නොදැකිය යුතුයි, නැසිය යුතුයි කියලා අපි හිතන දේවල් වලට සම්බන්ධ පුද්ගලයෝ එක්ක පුද්ගල ගැටුම් ඇති වෙන්නත් ඉඩ තියෙනවා. ඒ කියන්නේ අපි දකින්න අකමැති දෙයක් වෙනත් කෙනෙක් පෙන්නනවා කියලා අපි හිතනවා. අහන්න අකමැති දෙයක් වෙනත් කෙනෙක්ගේ කටින් පිට වෙනවා. වෙනත් කෙනෙක් අපිට එවැනි දෙයක් අහන්න සලස්සනවා කියලා හිතමු. හිතාමතා හෝ නොහිතා හෝ වෙන්න පුළුවන්. ඒක වෙනම කාරණයක්. එතකොට අපි ඒ වගේ අවස්ථාවක ඒ අනාත්ම ධර්මතාවය අපිට මෙනෙහි කරගන්න බැරි වුණොත් අර පේන දේ ඇහෙන දේ එක්ක අපේ යම් ගැටුමක්
අනුසේ වශයෙන් හරි අපි ඒකට කියන්නේ පටිඝානුසය කියලා එහෙම දෙයක් වෙන්න පුළුවන්. ඒ පටිඝානුසය වර්ධනය වෙලා 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 අපි ගැටීම් සහගත වචන ක්‍රියා සිටිවිලි අපි අපේ අභ්‍යන්තරයේ පටන් ගන්නවා. ආධ්‍යාත්මිකව අපි එක්තරා ප්‍රමාණයකට පහළ වැටිලා දෝෂ වෙලා අපිරිසිදු වෙලා ඔන්න අර්බුදයේ ඇතුළත අර්බුදයේ පටන් ගන්නවා. ඉතින් ඒක නිසා අපි නිතරම මනා අවබෝධයකින් සිටිය යුතුයි. රූපං අනත්තා සද්ධා අනත්තා. ඉතින් ඉතිරි ඒවත් ඒ විදිහටම තේරුම් ගන්න පුළුවන්. ඇහැට පේන දේවල්, කනට ඇහෙන දේවල්, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස, ඔය හරහා මනසට දැනෙන, මනසට වැටහෙන දේ වළක්වන්න බෑ අනත්තා කියන කාරණේ. අපි ඒ අවබෝධය තුල ඉන්නවා. ඉතින් දැන් අපි අර මං දේශනාව මේ සාකච්ඡාව ආරම්භ කරද්දී කිව්වා වගේ දැන් ඕවා ඓන්ද්‍රීය වෙලා ඇති. ඔය අනත්ත ස්වභාවයේ ඉන්ද්‍රිය ධර්මයක් හැටියට මනසේ පවතිනවා අපි. ඉතින් ඇහෙනකොට සමහර ශබ්ද ඉතින් අපිට බාධාකාරී තමයි. දැන් මේ අපි ධර්ම ශ්‍රවණය කරගෙන ඉන්න වෙලාව බලන්න. සමහරට ওই වෙලාවේ අපිට බාධාකාරී ශබ්ද ඇහෙන්න පුළුවන්. එහෙම වෙනෝනේ වටපිටාවේ සෙසු මිනිස්යන්ගේ ශබ්ද, ඒගොල්ලෝ කතා බහ කරන ඒවා ඇහෙන, සතුන්ගේ ශබ්ද ඇහෙන සමහර වෙලාවට. නොයෙක් විදිහේ ශබ්ද ඇහෙන. ඒ ශබ්දය ඇත්ත වශයෙන්ම අපි මේ කරගෙන යන කටයුත්තට බාධාවක් වෙන අවස්ථා තියෙනවා. එතකොට ඉතින් අපි ඒක තේරුම් ගන්නවා. බාධාවක් කියලා අපිට කියන්න පුළුවන්. දැන් අපේ හඬ ඉක්මවා ගිහිල්ලා ලොකු ශබ්දයක් ඇහුනොත් ඒක බාධාවක් නේ ඇත්ත වශයෙන්. අපිට ඒ බාධාවක් කියන නම පාවිච්චි කරන්න වෙනවා. නමුත් එතන තමයි ඔන්න අපි අර්බුදයට ලක් වෙන තැන. ගැටලුවක් පැන නැගිච්ච තැන. ඉතින් එතෙන්දී අපි සිහිනුවන පවත්වන්න බැරි වුණොත් මේ ශබ්දේ අනාත්ම විදිහට සද්දා අනත්තා කියන ඒ ධර්මතාවය තුලට අපිට එන්න බැරි වුණොත් අපි අර බාධාකාරී විදිහට ඇහෙන ශබ්දයත් එක්ක ගැටෙනවා. නොදකිය යුතුයි කියන රූපය දකිනකොට අපි ගැටෙනවා. ඒකයි ස්වභාවය. ඉතින් ඔය විදිහට අපි මේවා ඇතුළතින් දකින්න ඕන. භාවනා කරනවා කියලා කියන්නේ ඒක ඇත්තටම. ඒ ඉන්ද්‍රියන්ට අරමුණු ගෝචර වෙන මොහොතේම ඒවයි අනත්ත ලක්ෂණය දකින්න ඕන. අනිත්‍ය ලක්ෂණය දකින්න ඕන. අපි සමහර ශබ්දවලට මනාපයිනේ, රූපවලට මනාපයි. ඉතින් ඒවා වෙනස් නොවී තියාගන්න, බොහෝ කල් තියාගන්න. ඒවයි වර්ණය. දැන් රූප ගත්තොත් ඒවයි වර්ණය හැඩයටනේ අපි කැමති වෙන්නේ. රූපාකාරය කියලා අපි ඒකට කියනවා. ඉතින් ඒවට අපේ මනාපයක් තියෙනවා. ඉතින් මනාප වීමත් ස්වභාවිකයිනේ. නමුත් අපි තේරුම් ගන්න ඕන මම මනාප වෙලා තියෙන්නේ මේකේ වර්ණයට, එහෙම නැත්නම් මේකේ හැඩයට. නමුත් මේ වර්ණය, මේ හැඩය නිත්‍ය නැහැ, අනිත්‍ය. අන්න ඒකයි මේ යටිපෙළ කියවනවා කියලා කියන්නේ. උඩු පැත්තෙන් නම් අපි ඕක ගැන කතා කරනකොට මේ බලන්න මේ ඇඳුම හරි, මේ භාණ්ඩේ හරි, බලන්න මේක හරි, මේ වර්ණයට මං කැමති, මේක හරි ලස්සනයි නේ ආදී වශයෙන්. ඉතින් ඒක අරගෙන ඒක උපකරලා ඉතින් ඒක බලනවා. ඒකට මනාප වෙලා තියෙනවා. නමුත් අපේ යටිපෙළ කියවීම, යටිපෙළ කියන එකෙන් මම අදහස් කරන්නේ යථා භූතය කියන එක. බුදු පියාණන් වහන්සේ පාවිච්චි කළ වචනේ යථා භූතය. ඇත්තම தත්ත්වය නම් මේ වර්ණය හෝ හැඩය, රූපයක පවතින මූලික ලක්ෂණ දෙක, වර්ණය හෝ හැඩය නිත්‍ය නැහැ, අනිත්‍යයි.
එතකොට මේ අනිත්‍යතාවයේ මත ඉඳගෙන වර්ණය බලන්න. අනිත්‍යතාවයේ මත ඉඳගෙන හැඩේ බලන්න. එහෙමයි භාවනාව. ඉතින් වර්ණ බලන්නේ නැතුව හැඩ බලන්නේ නැතුව ඉන්න එක භාවනාව කියලා තමයි අපි ඉගෙනගෙන තියෙන්නේ. අපිට උගන්වලා තියෙන්නේ එහෙමනේ. නමුත් බුදුරජාණන් වහන්සේ ගේ භාවනාවේ තියෙන්නේ වර්ණේ බලන්නේ නැතුව හැඩේ බලන්නේ නැතුව ඉන්න එක නෙමෙයි. ඒක ඕනනම් බලන්නත් පුළුවන් කෙනෙකුට. හැබැයි ඉතින් බැලුවේ නැතත් පේනවා. වර්ණේ පේනවා, හැඩේ පේනවා. එතකොට එතෙන්දි මොකද කරන්නේ? අන්න අනිත්‍ය සංඥාවෙන් වර්ණේ බලන. අනිත්‍ය සංඥාවෙන් හැඩේ බලන. එතකොට මේ වර්ණය සහ හැඩය විසින් අපිට ගැටලුවක් මතු කරන්නේ නැහැ. මේ වර්ණය කාලයක් යනකොට අවර්ණ වෙන්න පුළුවන්, දුර්වර්ණ වෙන්න පුළුවන්. විරාග කියලා කියන්නේ රාග කියන වචනේ තියෙන වර්ණයටත් රාග කියන. විරාග වෙන්න පුළුවන් කාලයක් යනකොට මේ වර්ණය දුර්වර්ණ වෙනවා, අවර්ණ වෙනවා. එහෙම තියෙනවා. ඒ දුර්වර්ණ වර්ණ ගැන විතරක් කතා කරන්නේ. ඒක සුවර්ණ වෙන්නත් පුළුවන්. බහුවර්ණ වෙන්න පුළුවන්. මේ පැත්තට ඒකත් වෙනස තමයි. දැන් අපි දකින වර්ණය සුවර්ණ වෙනව සමහර වෙලාවට. වර්ණය වැඩි වෙන. දැන් බලන්න සමහර වෙලාවට මලක අපි ආරම්භක අවස්ථාවේ දැක්කොත් ඒ වර්ණය අඩු වෙනවා පිපෙන්න ඒක වර්ණය වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඒකනේ අනිත්‍යතාවය කියන්නේ විපරිණාමය කියන්නේ. අපි අනිත්‍යතාවයේ විපරිණාමය හුඟක් නෙගටිව් පැත්තට අරගෙන තියෙන්නේ. ඍණ පැත්තට යනකොට තමයි අපි ධන පැත්තට නැත්තම් ඒ වැඩිවීමේ පැත්තට පෙන්වන්නේ ඒත් වෙනසම තමයි. වෙනස් වීමම තමයි විපරිණාමයම තමයි ඒ පෙන්වන්නේ. එතකොට කොයි පැත්තට වෙනස් වුණත් අපිට ප්‍රශ්නයක් නැහැ. අපි මේහි අනිත්‍ය ස්වභාවය තේරුම් අරන් ඉන්නවා. අනිත්‍යයි කියලා කියන්නේ ඒක එක විදිහට පවතින්නේ නැහැ කියන එක. ඒකාකාරීව ඒකාකාරයෙන් පවතින්නේ නැහැ කියන එක. ඒ විදිහට අපි මේ කතා කරන්නේ බාහිර අනිත්‍ය, බාහිර ආයතනානි කියන කොටස. එතන රූපේ රූපය නැත්නම් ඇහැට පේන දේ තියෙනවා, වර්ණේ තියෙනවා, හැඩේ තියෙනවා. ශබ්දයට આવොත් ශබ්දේ තියෙන කිසියම් තාල තියෙන තීව්‍රතාව තියෙන ඔය වචන වලින් කියන දේ අපිට තේරෙනවා. ශබ්දයක මූලික වශයෙන් තියෙන රිද්මයක්, රටාවක්, තාලයක්, තීව්‍රතාවයක් තියෙන. ඉතින් ඒ අනුව සමහරට ඔය රටාව තාල වලට හඬ වලට ඒවයි තීව්‍රතාවයන් වලට අපේ මනාපමනාප තියෙන්න පුළුවන්. ඒවා ආධාරකාරී වෙන්න පුළුවන්, සමාජයට බාධාකාරී වෙන්නත් පුළුවන්. ඉතින් අපි ඒක ප්‍රශ්නයක් නෑ. ඒ ශබ්දේ රටාව, තාලය, ඒකේ තියෙන මේ ලක්ෂණ ඕනම දෙයක් අපිට අනිත්‍ය සංඥාවෙන් අහන්න පුළුවන්. අහන්න ඕනේ නෑ කියලා කිව්වත් ඇහෙනවා. ඇහෙනවා, ඇහෙන්න පුළුවන්. ඉතින් අපිට ඒක නිසා මේ ශබ්ද හමුවේ නිකලස්ව ඉන්න පුළුවන්කම තියෙනවා. මේ ශබ්ද පාලනය කරගන්න ඕන නම් අපිට පුළුවන්. ඉතින් ශබ්ද පාලනය කරගත්තට කමක් නැහැ. ශබ්ද පාලනේ කොහොමදත් අපි ශබ්දේ පාලනය කරගන්න අවස්ථා තියෙනවනේ. අපේ කටහඬ පවා අපි අඩු වැඩි කරගන්න ඕනේ යම් යම් අවස්ථාවල. බාහිර දේවල වල ශබ්දත් අපි පුළුවන් තරම් අඩු වැඩි කරගන්න අවස්ථා තියෙනවා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් මෙතන කතා කරන්නේ ශබ්ද පාලනය ගැන නෙවෙයි. ච බාහිරානි ආයතනානි වේදිතබ්බානි කියන තැන බුදුරජාණන් වහන්සේ සද්ධායතනය ගැන කියන්නේ ඒ ආයතනය එහි ස්වභාවය තේරුම් අරගෙන ඉතින් ඒකත් එක්ක නිකලස්ව ඉන්නවා. ඒකයි තියෙන්නේ. ඇහෙන ශබ්ද
මේක විදේ ශබ්දයකින් ඒවයි ඒවයි ඇහෙන ඔය කනට ඇහෙන ශබ්දවල නොඑක අර්ථ තියෙන්න පුළුවන් නේ මතු පිට අර්ථ ගැඹුරු අර්ථ ධර්මාර්ථ නොඑක ඒව තියෙන්න පුළුවන් ඉතින් ඒවත් ඒවමත් අපි තේරුම් ගන්නෝ මිසක ඒවට ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැහැ දැන් සමහර වචන වලට තියෙන අර්ථ බල සමහර වචන වලට කියන්න පුළුවන් මේක අසභ්‍යයි කියලා. අශෝබනයි කියලා. විවහාර අර්ථයෙන් අපි අසභ්‍යයි කියලා අශෝබනයි කියලා කියන්නේ. ඇයි යම් කිසි වචනයක තියෙන ඒ අර්ථය මොකක්ද? තමයි ඒකේ එහෙම කියන්න හේතුව ඒ අර්ථය විසින් පුද්ගලයා කෝප කරනවා. කුප්පන. එක්ක රාගී කරනවා නැත්නම් දේශ කරනවා. අපි පාවිච්චි කරන ඇතැම් වචන ඇත්තටම මේ වචනේ ප්‍රශ්නයක් ඒ ශබ්දේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒ ශබ්දේ ඇහුන ගමන් අපේ මනස පුරුදු වෙලා තියෙනවා කෝප වෙන්න. නැත්තම් රාග වෙන්න නැත්තම් ද්වේෂ වෙන්න පුරුදු වෙලා තියෙනවා. එතකොට එතන ශබ්දේ ගැටලුවක් නෙමෙයි. ශබ්දයේ ඇසුරු කරගෙන අපි එක්තරා ආකාරයකට මනස ෆෝම් කරගෙන තියෙනවා මනස පුහුණු කරගෙන තියෙනවා ආකෘතිගත කරගෙන තියෙනවා හුරු කරගෙන තියෙනවා පුරුදු කරගෙන තියෙනවා මේ ශබ්දයට අනුකූලව එක්තරා හැඩගැස්මක් තියෙනවා තවත් විදිහකින් කිව්වොත් ඒකයි මේ ශබ්දය ඇහෙනකොටම අපි ප්‍රකෝපණය වෙන ඇතුළේ එහෙම නැත්තම් රාගික වෙනවා. ඒ ශබ්දය එනකොට. ඒකත් දැන් මේ රාගයේ තිබ්බේ නැත්තම් අර දේශයේ තිබ්බේ අර වචනවලද? ඉතින් අපි සාමාන්‍ය කෙනෙක් නම් කියන්නේ ඔව් කියලා. මේවා ද්වේෂ සහගත වචන. දැන් බුදුරජාණන් වහන්සේ වචන ගැන කියද්දී මුසාපිසුනා පරුසා සම්පප්පලාපා කියන වචනේ යම් ප්‍රභේද වගේක් පෙන්වලා තියෙනවා. අනිත් පැත්තට නේලා කන්නසුකා ප්‍රේමණීයා හදයංගමා පෝරී බහුජනකන්තා බහුජනමනාපා තථා රූපං වාචං භාසිතා කියලා භාවිත කළ යුතු වචන කොට්ටාසයකුත් භාවිත නොකළ යුතු වචන කොට්ටාසයකුත් කියලා පෙන්නලා දීලා තියෙන සීලේ පැත්තේ. ඒ මේ අපි කතා කරන විදර්ශනා භාවනාවට අදාළව නෙවෙයි. සීලේට අදාළව. වචී සංවරය තියාගෙන තියාගත යුතුයි අපි සාමාන්‍ය විවාහාරයේ තුල. ඒ නිසා සාමාන්‍ය විවාහාරයේ තුලදී සාමාන්‍ය ජනතාව එක්ක ගනුදෙනු කරද්දී මේ වචනවලට තියෙනවා ශබ්දවලට ශබ්දාර්ථ තියෙනවා. එතකොට මේ ශබ්දේ පිට කරපුවාම නැත්නම් මේ වචනේ කිව්වම එකෙන් ගම්ම්‍ය කරගන්න අර්ථයක් තියෙන සාමාන්‍ය මිනිස්සු. එතකොට ඒ ගම්ම්‍ය වෙන අර්ථයත් එක්ක තමයි කටයුතු කරන්නේ. ඒක නිසා අර්බුද ඇති වෙන, ගැටලු ඇති වෙන, ප්‍රශ්න ඇති වෙන, හිත කෙලෙසෙන, හිත දූෂ්‍ය වෙන විදිහේ වචන භාවිතා කිරීමෙන් වැළකීම සීලයට අයිති දෙයක්. වචී සංවරය. ඒක නිවන් මාගේ කොටසක්. සම්මා වාචා. හැබැයි අපි මෙතන කතා කරන්නේ ඊට වෙදී ටික ගැඹුරේට. අපිට අනිත් අය කතා කරන ශබ්ද ඇහෙන. එතකොට ඒවට අපි ආරෝපිත අර්ථ තියෙනවා. මේවා බොරු, මේවා කේලම්, මේවා පරුස වචන, මේවා හිස් වචන කියලා. අනිත් පැත්තේ මේවා ප්‍රිය වචන, මේවා මිත්‍රශීලී වචන, මේවා හෘදයාංගම වචන, මේවා ශිෂ්ට වචන බොහෝ දිනක් කැමති වචන ආදී වශයෙන් කියලා. ඉතින් අපි සීල පැත්තට ගියාම ඔය දෙකෙන් අපි එකක් තෝරගන්න. හැබැයි සමාධි ප්‍රඥාවේදී අපි ඔවත් එක කටයුතු කරන විදිය සම්පූර්ණම වෙනස්. ප්‍රඥා ශික්ෂාවේදී ඔය වචනවල ඔය සම්මතාර්ථයේ ඉක්මවලා අපි
ප්‍රඥාවෙන් අපි දන්නවා ප්‍රඥාවට ගිහිල්ලා තේරුම් ගන්න මේ වචන වලට අපි අර්ථ ආරෝපණය කරලා තියෙනවා මේ ශබ්ද වලට අර්ථ ආරෝපණය කරලා තියෙනවා ආරෝපිත ලක්ෂණ තියෙනවා දැන් පරුස වචනයයි කන්න සුඛ වචනයයි දෙක පේමනීය කන්න සුඛ පේමනීය කියලා බුදුහාමුදුරුව වචන වල තව ප්‍රභේදයක් පෙන්නනවා කනට මිහිරි හෘදයාංගම හදයාංගම කන්න සුඛ පේමනීය හදයාංගම මේ පාලි වචන කනට මිහිරි පේමනීය වූ හෘදයාංගම අනිත් පැත්තෙන් පෙන්නන පරුසා වාචා කියලා එතකොට දැන් ඔය දෙකේදීම පාවිච්චි වෙන්නේ ශබ්දනේ පාවිච්චි වෙන්නේ වචන දැන් ඔය පරුසා වාචා කියන එක යම්කිසි පරුස වචනයක් අපි අරගෙන ඒක කඩදාසියක ලියලා බැලුවොත් එතන අපි මේ භාෂාවේ යම්කිසි ශබ්ද ටිකක් වචන ටිකක් තමයි භාවිතා වෙලා තියෙන්නේ අනිත් පැත්තෙන් අපි ප්‍රේමණීය හදයංගම කන්න සුඛා කනට මිහිරි ප්‍රිය භාවය උපදවන හෘදයාංගම කියන කියලා අපි හඳුන්වන යම් කිසි වචනයකොත් අපි කඩදාසියක ලියලා බලනවා. අල්ප ඒකේ පාවිච්චි වෙලා තියෙන්නේ තර අර අතෙන්දි පාවිච්චි වෙච්ච අකුරුමයි ඒ වචනමයි. එතකොට දැන් මොකද්ද මේ වෙනස? කොහෙන්ද මේ වෙනස ආවේ? එක වචන මාලාවක් එක ශබ්ද මාලාවක් පරුස වාචා වුණා. තවත් වචන මාලාවක් ශබ්ද මාලාවක් කන්න සුඛා ප්‍රේමණීය හදයංගම වුණා. කනට මිහිරි වූද ප්‍රිය වූද හෘදයාංගම වූද වචන බවට පත් වුණා. ඒක උනේ කොහෙන්ද? ඒක උනේ කොහෙන්ද? අර භාෂාවෙන්ද ඒක උනේ? අර වචන වලින්ද ඒක උනේ? නැහැ ඇත්ත වශයෙන්ම අපි ඒවට දීලා තියෙන අර්ථ ඡායාවන් විසින් ඊළඟට ඒවා විසින් අපි ඒව අපි ඇති කරගත්ත හැඟීම් වල සමහර වචන කිව්වම අපි ඇවිස්සෙන ඒ කියන්නේ අසුතවා පුතුජන මට්ටමේදී ඇවිස්සෙන සමහර වචන කිව්වම දැඩි විදිහට ද්වේෂය ඇති කරගන්නවා සමහර වචන කිව්වම දැඩි විදිහට රාගය ඇති කරගන්නවා ඉතින් ඒ වචනේ ප්‍රශ්නයක්ද අපිට ඇහෙන ඒ ශබ්ද ආයතනයේ ගැටලුවක්ද ඒක අපි සාමාන්‍ය කෙනෙක්ගෙන් නම් අහුවොත් කියයි ඒ එහෙම වචනයක් කිව්වා ඒකයි මට තරහ ගියේ ඒ වචනේ නොකියුව නම් මට තරහ යන්නේ නැහැ මට තරහ ගියේ ඒ වචනේ නිසා කියලා අපි කියන එතකොට අපි මේ වචනේ නිසා අපි ඇතුළතින් ඇති කරගත්ත ක්ලේශය අපේ ක්ලේශයක් හැටියට අපේ දෝෂයක් හැටියට නෙමෙයි අපි අසුතව පුදුජන මට්ටමේදී අපි ඒක බාර කරන අර වචනේට සද්ධායතනෙට අපි බාර කරනවා එහෙම නැත්නම් ඒ ශබ්දේ පිටකර එක්කෙනා පිටකර සත්වයාට අපි ඒක පවරලා අපි කියන මේක සම්පූර්ණම ආවලා මේ ප්‍රකාශනය කිරීම තුල සිද්ධ වෙන දෙයක්. එයාගේ රළු වචනේ නිසායි මට තරහ ගියේ. එහෙම නැත්නම් අපි තම බොරුවක් කියව කියලා බොරු කියලා වර්ගයක් අපි කියනවා. සත්‍ය නොවන ප්‍රකාශ. බුදුජානනාස්සෙත් ඒක මුසාවාදම් පහය මුසාවාදා පටිවිරතෝ හෝති කියලා සීලේදි කියනවා. ඒ වගේ ලෝක සම්මතයේ හැටියට බොරු කියලා දේවල් ටිකක් තියෙනවා. ඒවා කියන්නේ බා. අනිත් පැතර කියනවා සත්‍යවාදී සත්‍ය සම්දෝ තේතෝ පත්‍යේකෝ අවිසංවාදකෝ ලෝකස්ස කියලා ලෝකස්ස එතන හරි වැදගත් පදේ ඒක ලෝකයත් එක්ක ගලපලා බලපුවාම සත්‍යවාදී සත්‍ය සම්දෝ තේතෝ පත්‍යේකෝ අවිසංවාදකෝ ලෝකස්ස ලෝකයත් එක්ක ගලපලා බලපුවාම විසංවාදී නොවන ඇදහිය හැකි සත්‍ය කියලා ප්‍රකාශන වගේක් තියෙනවා. ඒක ලෝකයේ සම්බන්ධ එකක්.
ඉතින් ඒවා මේ කතා කරන්න කියලා කියනවා. සීලේදී අපි ඕම කියනවා. නමුත් ප්‍රඥාවට ඇවිල්ලා බලපුවාම මේ වචනවලට අපි දීලා තියෙන ආරෝපිත තත්ත්වයන් මේ. ඒක නිසා මේ ඉහළ මට්ටමේදී, ඒ කියන්නේ අපි මේ ගැඹුරු ප්‍රඥාවෙන් යුක්ත පුද්ගලයෙකුට වෙන කෙනෙක් බොරුවක් කිව්වයි කියලා ඒක ඒ තැනැත්තාට හිද්ද වෙන දෙයක් නැහැ. ඒ කියන්නේ බොරුව අහන පුද්ගලයාට මොකොත් වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් ඇටියට අපි බුදුරජාණන් වහන්සේට කොච්චර බොරු කිව්වත් බුදුරජාණන් වහන්සේට මොකොත් වෙන්නේ නැහැ. දැන් සාමාන්‍ය කෙනෙකුට බොරු කිව්වොත් මොකද ඒ? එයාට තරහ යනවා, කේන්ති යනවා, නඩු දානවා. තමනාද විශ්වාසයේ කඩ කිරීම පිළිබඳව නඩු පවරන වන්දි ගන්න. අපි බුදුරජාණන් වහන්සේට බොරු කියලා. මේ අවිසංවාදක වචන නැත්තම් බොරු කියලා සම්මත කියන දේවල් ටිකක් අපි බුදුරජාණන් වහන්සේ ඉදිරියේ කියාගෙන 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 යනවා. උන්වහන්සේට මොකුත් වෙනවද? උන්වහන්සේ කිපෙනවද? තරහ ගන්නවද? විශ්වාසය වැඩ කරා කියලා අපිට චෝදනා කරනවා. අද අපිට නඩු දාන්නේ නැවද? ඇයි එහෙම වෙන්නේ නැත්තේ? එහෙම වෙන්නේ නැත්තේ. දන්නව මේ shabdayට ආරෝපණය කරලා තියෙන එක්තරා සංකල්ප ටිකක් මේ ක්‍රියාත්මක වෙන්නේ. ඒක ගන්න නෑ උන්නාස. මේ සද්ධායතනං වේදිතබ්බානි ච බාහිරානි ආයතනානි වේදිතබ්බානි කියන එකේ තියෙන ගැඹුර අපිට හුඟ දෙනකොට ස්පර්ශ කරගන්න බෑ, අල්ල ගන්න බෑ. අපි හිතන්නේ මේ රූප ගැන, ශබ්ද ගැන, ගන්ධ ගැන, රස ගැන, පොට්ටබ්බ ගැන, ධම්ම ගැන බුදුරජාණන් වහන්සේ කියනවා කියලා. නැහැ, මේවට දාලා තියෙන ආරෝපණ මේවා සංකල්පීකරණය කරලා තියෙන හැටි. මේවට අදහස් ආරෝපණය කරලා තියෙන ආරෝපණය කරලා තියෙනවා. ඉතින් අපිට ඒවා දැන් රහතන් වහන්සේ කෙනෙකුට බොරු නෙවෙයි. ඒ කියන්නේ වෙන කෙනෙක් කියන බොරුව උට බොරු නෙවෙයි. බොරු නෙවෙයි කියන එකෙන් අදහස් කරන්නේ එසේ බොරුවක් කීම තුල ඇවිස්සෙන්නේ නැහැ. මේ මිනිස්සයා මට බොරු කිව්වා. මම රැවට්ටුවා. ඔහොම කියලා ඇවිලෙන් ඇවිස්සෙනවනේ කෙනෙක්. හක්කොච්චි මං, අවදි මං, අජිනි මං, අහාසිමි කියලා ඔය කියන්නේ මොකක්ද? මට බැන්නා, මාවට දොස් කිව්වා, මට සාප කෙරුවා, මාව අවමානයට ලක් කරා, මාව හාස්‍යයට ලක් කෙරුවා. ඔය වචන වලින් කියන දේවල් භාෂා ඕක කොහෙද තියෙන්නේ? ඕක කොහෙද තියෙන්නේ? වචනේද ඇත්තටම තියෙන්නේ? ඒ සද්දායතනේද තියෙන්නේ? ශබ්දේ තුල දෙයක තියෙන්නේ. නැත්නම් අපි ශබ්දයට ආරෝපණය කරන ලද දේවල් ටිකක් නෙමෙයිද? හොඳට කල්පනා කරලා බැලුවොත් ගැඹුරින් අපි දැන් මේ කතා කරන්නේ මේ ලෝක මට්ටමේ, ලෞකික මට්ටමේ නෙමෙයි. ඊට ටිකක් එහාට ගිහිල්ලා බැලුවොත් මේ ශබ්ද වලට අපි ආරෝපණය කරලා තියෙන දේවල් බලන්න. ඒකයි මං කිව්වේ. දැන් බොරු කිව්වට බුදුරජාණන් වහන්සේට බොරු කන්දක් කිව්වත් උන්වහන්සේට ප්‍රශ්නයක් නෑ. පරුස වචන කොච්චර කියලා තියෙනවද බුදුරජාණන් වහන්සේ? නොයිතයි පරුස වචනෙන් බැන වැදුනනේ. පරුස වචන කිව්වනේ උන්වහන්සේ ඉදිරි. උන්වහන්සේ ඒකෙන් කැළඹීමකට ලක් වුණාද? ඇයි කැළඹෙන්නේ නැත්තේ? තේරෙනවා මේ සද්ධායතනය ගැඹුරින්ම අවබෝධ කරගෙන තියෙන්නේ. මේ කනක් තියෙන අය තමන්ට පිටින් මිනිස්සු කතා කරන දේවල් තමන්ගේ කනට ඇහෙනවා කියන එක එක්තරා ධර්මතාවයක්. මේ ශබ්දවලට යම් යම් සංකල්ප ආරෝපණය කරලා තියෙනවා. ඒවට මේ අර්ථාරෝපණය කරලා තියෙනවා කියන එක දන්න. ඉතින් අර සද්දේ පැටලිලා තියෙන අර්ථය සංකල්පය ගන්නෙ නැහැ. ගන්නෙ නැහැ.
ඒක ගන්නේ නැද්ද? එක තැනකදී ගන්නවා. ගන්නවා කියලා කියන්නේ ඇත්තටම සම්මත ලෝකයේ හැටියට බුදුරජාණන් වහන්සේ තේව අරගෙන තියෙන. ඒක නිසා උන්වහන්සේ සීලේදී ගෝවාක්ම සැලකිල්ලට අරන් තියෙන සම්මුතික සත්‍ය. සම්මුතික සත්‍ය. ඒක නිසා කියනවා බොරු කියන ඒවා කියන්න එපා. පරුස වචන කියන්න එපා. කේලම් කියන්න එපා. හිස් වචන කතා කරන්න එපා. අනිත් පැත්තට කියනවා ප්‍රේමණීය හදයංගම පෝරි කන්න සුඛ මේ කනට මිහිරි ප්‍රේමණීය හෘදයාංගම වචන පාවිච්චි කරන්න කියලා. ඒ මොකද ඒ මට්ටමේදී ඒ පහළ මට්ටමේදී ඒ වචන වලට දීලා තියෙන අර්ථ ඒ ශබ්ද වලට දීලා තියෙන ශබ්දාර්ථ එක ප්‍රතිචාර දක්වන ගතියක් තියෙන සාමාන්‍ය මනුස්සය. එතකොට අපිට සිද්ධ වෙනවා සාමාන්‍ය මනුස්සයෙක් කටයුතු කරද්දී අන්න ඒ සීමාවේ කටයුතු ගන්න. එහෙනම් ඒ සීමාවේදී අපි ඒ දේ ගන්නවා. ගන්නවා කියලා කියන්නේ ඒ පිළිබඳව තණ්හා මාන දිට්ඨිය ඇති කරගන්නවා නෙමෙයි, භාවිත කරනවා කියන එක. විවහාර මාත්‍රෙ විවහාර කරනවා. ශබ්ද අපි ඒ විදිහට පාවිච්චි කරනවා. ගොරෝසු ශබ්ද පාවිච්චි කරන්නේ නැහැ අපි. රළු ශබ්ද පාවිච්චි කරන්නේ. මම මේක වෙනත් උදාහරණයකින් කියන්නම්. දැන් මේ ශබ්දවලට අනුහුරු වීමක් අපේ බල්ලන්ගේ පුසංගෙත් තියෙනවනේ, තිරිසන සතුන්ගේ තියෙනවනේ. එතකොට සමහර ශබ්ද තියෙන ඒගොල්ලෝ කලබල වෙනවා, කෝප වෙන ශබ්ද තියෙන. සමහර ශබ්ද තියෙන ඒගොල්ලෝ සංසුන් වෙන. අපි පාවිච්චි කරන්නේ මොකද? තිරිසන සතුන් එක්ක වැඩ කටයුතු කරද්දී අපි අර ඒගොල්ලෝ කෝප වෙන, ප්‍රකෝප වෙන, කලබල වෙන ශබ්ද පාවිච්චි කරන්නේ නැහැ. සමහරට එයාව ප්‍රකෝප වුණාම කලබල වුණාම මේ අපට හානියක් කරන්න පුළුවන්. ඒකට අපි දන්නවා මේ ශබ්දේ පාවිච්චි කරපුවා මේ සතා ප්‍රකෝප වෙනවා, කලබල වෙනවා කියලා. මොකද ඒ සතාට තේරුම් කරන්න බෑ මේ ශබ්දේ ගණන් ගන්න නැතුව ඉන්න. මේ ශබ්දය මේ ශබ්දයක් විතරයි කියලා ඒ ටික තේරුම් කරන්න පුළුවන් ද ඒ සතාට? තේරුම් කරන්න බෑ. ඒ සද්දෙන් එයා කිසියම් ආකාරයක කුප්පණේ වීමක් වෙනවා, කලබල වීමක් සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා අපි ඒක කරන්නේ නැහැ. මනුෂ්‍ය සම්බන්ධයෙන් ගත්තත් ඕකෝමම අපි පාවිච්චි කරනවා. ඒකයි බුදුරජාණන්සේ ඔය සීලේදී සම්මා වාචා කියලා, මිච්ඡා වාචා සම්මා වාචා කියලා දෙකක් පෙන්නලා තියෙනවා. ඉතින් අපි මිනිස්සුත් එක්ක කතා කරද්දිත් අපි ශබ්ද කරන, ශබ්ද පිට කරනකොට අර ප්‍රකෝපණය වෙන ශබ්ද නැත්තම් කැළඹෙන ශබ්ද. කැළඹෙනවා කිව්වම මේ දේශය ගැන තමයි හුඟක් අය හිතන්නේ. රාගයත් කැළඹීමක්. රාගයේ රාගික වෙන වචන අපි පාවිච්චි කරන්නේ නැතු ඉන්න වග බලහත්. රාගී වචනවල පිටිපස්සේ නිතරම ඉන්නේ බැඳීම. දේශී වචනවල තියෙන ගැටීම. ඒ වචනවල ලෞකික මට්ටමේදී අසුතුව පුතුජන මට්ටමේදී ඒ වචනවල හැටි එහෙමයි. ඒවට අර්ථාරෝපණය වෙලා තියෙන. ඊළඟට සමහර වචනවල තියෙන සමහර වචන ඒ තැන්වලට විතරයි භාවිතා වෙන්නේ. මොකක්ද ඒවට කියන්නේ? අපි අදාළ සන්දර්භය තුල ඒ වචනේ භාවිතා වෙන්නේ. සම්මත වෙලා තියෙන මේ වචනේ මෙතෙන්දි මේ වචනේ මේ වචනේ වෙන තැනක භාවිත කරොත් එහෙම ඔන්න ඒකත් එක්ක රණ්ඩු කරගන්න යනවා. ඇයි මෙතන මේ වචන කියන්නේ කියලා නේ. මම ඔකට සරල උදාහරණයක් කියන්නම්. අපි මේ ආගමික භාවිතාවන් තුළ වචන තියෙනවා. ආගමික ස්ථානවල පාවිච්චි කරන වචන, ආගමික වැඩවලදී පාවිච්චි කරන වචන, ඊට පස්සේ තව මොනවාද ආගමික වශයෙන් ආමන්ත්‍රණ වචන, ඔහොම සම්මත කරගෙන තියෙන වචන තියෙනවා. ඉතින් ඒවා වෙන තැනකදී එහෙම පාවිච්චි කරොත් ඒවයේ අර්ථවලට උපාදාන වෙලා ඉන්න අය බරපතල විදියට ඒවත් එක්ක රණ්ඩු කරන්න පටන් ගන්නවා. දැන් අපි දන්නවා අපි මේ ලංකාවේ එක්තරා මේ ලංකාවේ තියෙන විවිධ ලංකාවේ විශේෂ මේ
ආගමික සංස්කෘතියක් තියෙන රටක්. අපේ තියෙන සිරිපාද යනවා කියලා වැඩ 6 මාසයක්. මේ කවුරුද දන්න එකක්. එතකොට ඒහි යනකොට අපි පාවිච්චි කරන වචන වර්ගයක් තියෙනවා. මේ ශ්‍රීපාද වන්දනාවේ දී පාවිච්චි කරන වචන ටිකක් තියෙනවා. ඉතින් ඒ වචන අර වෙනත් වචන පාවිච්චි කරන්න තහනම්. පාවිච්චි කෙරුවොත් සමහර විට ලොකු ගැටලු එහෙම තියෙනවා. හැබැයි ඉතින් ඒ වැඩේට ඒ වචන ඒ ශබ්දවලට ඒ ශබ්දායතනෙට ආරෝපණය වෙලා තියෙන. ඒ ඉතින්දී ඒ වචන විතරයි පාවිච්චි කරන්න පුළුවන්. අනිත් වචන පාවිච්චි කරොත් බරපතල වැරද්දක් හැටියට සලකනවා. එහෙම දෙයක් නැහැ. ප්‍රඥා මට්ටමේදී එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒවා අපි ශබ්දවලට දාගෙන තියෙන මේ මොනවාද කියන්නේ contextual meaning සන්දර්භීය අර්ථය කියලා අපි ඕකට කියනවා. ටිකක් බර වචනයක්. අවස්ථානුකූල භාවිතාර්ථයක් ආරෝපණය කරලා තියෙන මේ වචනවල එහෙම එකක් නැහැ. වචනවල එහෙම එකක් නැහැ. ඉතින් ඔය ගැඹුර අපි තේරුම් ගත යුත්තේ ඇයි? ඔය සද්ධායතන ච බාහිරානි ආයතනානි වේදිතබ්බානි කියන එකේ ගැඹුර අපි තේරුම් ගන්නවා. ඒ තේරුම් නොගත්තොත් ඔවත් එක විශාල පටලැවි. විශාල පටලැවි. අපේ ආමන්ත්‍රණ වචන බලන්න අපි ඒවට දීලා තියෙන ආරෝපණ. ආමන්ත්‍රණ පද අපි එක එක්කෙනා ඉතින් අපි වාම අපිත් කැමති අපිව ආමන්ත්‍රණය කරන විදිහ. ඒ වචන වලින් අපිව ආමන්ත්‍රණය කරනවා නම් අපි කැමති. ඒ කියන්නේ මොකද්ද? කිසියම් වචනයකට අපි ආරෝපණය වෙලා තියෙනවා. ඒ වචනේ පිටස්තර වචනයකින් අපි එමතුත් අපිව ආමන්ත්‍රණය කෙරුවොත් අපිට කතා කෙරුවොත් මොකද වෙන්නේ? ඔන්න අපි ඇවිස්සෙනවා. කලබල වෙනවා. එහෙම වෙන්නේ වචනේ ප්‍රශ්නයක්, දර ශබ්දේ ප්‍රශ්නයක් දෙතන තියෙනවා. නැත්තම් ඒ වචනේට ඒ ශබ්දේට අපි ආරෝපණය කරපු ඇතුළතින් අපි දීලා තියෙන අර්ථය ඒ පිළිබඳව අපි ඇති කරගෙන තියෙන හැඟීම නොයිද? මේවා තමයි අපි ගැඹුරින් මේ ආයතන තේරුම් ගන්නවා කියන එකේ අදහස. මේ ආයතන විභංගය තුල අපි මේ කතා කරමින් ඉන්නේ සල ආයතන විභංග සූත්‍රය. එතකොට ඒ දේශනාවේ ච බාහිරානි ආයතනානි අපි කතා කරන්නේ. ඒත් ඔය විදිහට අපිට හිතා ගන්න පුළුවන් නේද? මේවට දීලා තියෙන මේ අර්ථ, සන්දර්භීය අර්ථ, ආගමික අර්ථ, සංස්කෘතික අර්ථ මේ શબ્දවලට දීලා තියෙන. ඉතින් ඒ හරිම ගැටලුවක් ඇති. ඉතින් ඒක නිසා බුදුරජාණන් වහන්සේ එක්තරා තැනකදී මේ අවාච්‍ය කියන එක්තරා කුසලතාවයක් පෙන්වනවා අපිට. අවාච්‍ය වෙන්න කියලා. අවාච්‍ය වෙන්න කියලා කියන්නේ කතා නොකර ඉන්නවා වගේ අදහසක් නෙමෙයි. වචනෙන් කියන්න බැහැයි කියලා සමහරු මේ අවාච්‍ය inability අවාච්‍යත්වය කියන්නේ. අවාච්‍යත්වය කියන එකෙන් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නලා දෙන්නේ මහා ගැඹුරු ධර්මතාවයක්. මේ වචන පාවිච්චි කරලා තමන්නේ වචනවල අර්ථ වලට කැළඹෙන්න එපා. ඒ අර්ථත් තියෙන වචනවලට. අර්ථයක් නැත්නම් වචනයක් භාවිතා කරන්නෙත් නැහැ. ඊළඟට ඒවට දීලා තියෙන ආගමික අර්ථ, සංස්කෘතික අර්ථ, සන්දර්භීය අවස්ථානුකූල අර්ථ නොයෙක් විදිහට තියෙනවා. ඉතින් ඒ වචන වැරදිලාවත් වෙන තැන්වල පාවිච්චි කරන්න හොඳ නැහැ. මම ඔය සමහර තැන්වල ඒ වචන පාවිච්චි කරපුවා රණ්ඩු යන. දැන් ඔය අපි දන්න මෝදු කරේ ඉන්න මෝදු රස්සාව කරන අයගේ වචන මාලාවක් තියෙනවා. ඉතින් අනිත් අය ඔය වචන දන්නේ
ඉතින් ඒගොල්ලෝ ඒ රස්සාවේ දිලෙන අවස්ථාවේ වෙන කෙනෙක් වෙන වචනයක් ඒකට පාවිච්චි කරොත් අරගොල්ලෝ හරියට කැළම වෙනවා. ඇයි ඒ වචනේ පාවිච්චි කරේ කියලා. අපි ඒකට කියන්නේ ඒක නෙමෙයි. කුඹුරට ගියාම පාවිච්චි කරන වචනේ අපිට පුංචි කාලේ මතකයි. අපි කුඹුරු වලට ගියාම අපි අපි ඉතින් ඔය ගොවි භාෂාව දන්නේ නැහැ. ඒකට කියන්නේ ගොවි භාෂාව කියලා. අපි ගොවි භාෂාව දන්නේ නැහැ. අපි දන්න වචන වලින් අර කුඹුරේ තියෙන දේවල් වලට අපි කතා කරන්නේ ඒක දාලා. ඉතින් වැඩි හිටියෝ බනිනු. මේ කුඹුරේදී ඒව නෙමෙයි කියන්නේ. ඒකට ඒක නෙමෙයි කියන්නේ මේක කියන්නේ. හැබැයි ඉතින් ඒ මොකද්ද? ඉතින් අපි වට ලොකු බරක් ලොකු වටිනාකමක් දෙනවා ලෞකික පැත්තේදී. කුඹුරට වැස්සම කුඹුරේ භාෂාවෙන් කතා කරන ගොවි භාෂාවෙන් කතා කරන පන්සලට ආවම පන්සලේ භාෂාවෙන් කතා කරන්නේ. ආගමික ස්ථානයේ භාෂාවෙන් කතා කරන්නේ. ආතේ අපේ මානසින් ඔයට ආරෝපණය වෙනවා. ආරෝපණය වෙනවා. ආරෝපණය වෙලා මොකද කියන්නේ? අපි කියනවා මේ වචනේ පාවිච්චි නොකරුවොත් අපිට අගෞරව කෙරුවා කියලා. නිගරු කෙරුවා. අවමාන කෙරුවා. අපහාස කෙරුවා. එහෙම එකක් නැහැ. දැන් අපිට බලන්න අපිට පැවිදි ඇත්තන්ව ආමන්ත්‍රණය කරන පද බල අපිව ආමන්ත්‍රණය කරන විශේෂ පදමාලාවක් තියෙනවා. ඉතින් අනිත් පැත්තෝ ඒ පද ඒ විදිහට තමයි ආමුද්‍රෝණේ හරි ස්වාමීන් වහන්සේ හරි මොකක් හරි ඒ වචනෙට අපි කියනවා ගෞරවාර්ථ වචනේ කියලා. ගෞරවයක් ආරෝපණය කළද ඊට පස්සේ මොකද වෙන්නේ? අපි ඒ අපිත් ඒකට ආරෝපණය වෙනවා. අපි හිතනවා ස්වාමීන් වහන්සේ කියලා නොකියුවොත් ආමුදුරුණිය කියලා නොකියුවොත් අගෞරවයක් කරනවා කියලා. ඉතින් යම් වෙලාවක එහෙම නොවන වචනයකින් අපිව ආමන්ත්‍රණය කරපු ගමන් මොකද වෙන්නේ? ඇවිස්සෙනවා. ඇවිස්සෙනවා. එතකොට මොකක්ද එතන අපි හදාගෙන තියෙන ගැටලුව? මේක තමයි අපි ගැඹුරින් තේරුම් ගන්න ඕන දේ. මේ තමයි අවිද්‍යාව. ටිකක් ගැඹුරට ගියාම අපි මේවා තේරුම් අරන් ඉන්න වෙනවා. නැත්තම් අපිත් මේ වචන එක්ක පටලැවිලා වචනවල සන්දර්භී අර්ථ ආගමික අර්ථ මේ වගේම අස්සතුවා පුතුජනල දීපු අර්ථවලට අපිත් වැටිලා අපි ඒ වයින් මේ කැළඹිලා කෙලෙස් හදාගන්න අවස්ථා තියෙනවා. එනිසායි බුදුරජාණන් වහන්සේම අවාච්‍ය වචනේ අපි ලෞකික මට්ටමේදී භාවිතා කරාට ඔයට ලෞකික අර්ථ තිබුණාට කෝෂාර්ථ නැත්තම් ඕක අපි දැන් විශ්වකෝෂ මට්ටමට එනකොට එන්සයික්ලෝපීඩියා මට්ටමට එනකොට වචනවලට දීලා තියෙනවා ඊටත් වැඩිය පුළුල් අර්ථක් දීලා තියෙනවා. ඉතින් ඕවා අපි පොත් බල බල වචන ශබ්දකෝෂ බල බල විශ්වකෝෂ බල බල අපි අර ඒවට දීලා තියෙන වචනවල අර්ථවලට ආරෝපණය වෙනවා. දැනගත්තර කමන්නේ විවාහර කිරීමේදී අපිට අවශ්‍ය වෙනවා. දැන් මේ අපි සාකච්ඡා කරනකොට මේ බණ මම මොනවා හරි පැහැදිලි කරගෙන යන ඔයත් අහගෙන ඉන්නෝ. එතකොට මේ වචනවලට අර්ථ නැත්තම් මේ වැඩේ කරන්න බෑනේ. කොහොමද කරන්නේ? කරන්න බෑ. මට යම ප්‍රකාශ කරන්නත් බෑ. ඔයත්න්ට අහගෙන ඉන්නත් බෑ. තේරුම් ගන්නත් බෑ. මේ වචනවලට අපි සම්මුතික වශයෙන් අර්ථ දීලා නැත්තම් ඉංග්‍රීසියෙන් කියන්නේ මීනින්ග්ස් කියලා. ඒව නැත්තම් බෑ. ඒක අපි පිළිගන්නවා. බුදුදහමත් ඒක පිළිගන්නවා. බුදුදහමේ මේ දහම පැහැදිලි කරන්නෙත් වචනවලින්. හැබැයි අන්තිමට කියනවා අවාච්‍ය වෙන්න කියලා. වචනවල තියෙන මේ ආගමික අර්ථ, සන්දර්භී අර්ථ, කෝෂාර්ථ, විශ්වකෝෂාර්ථ මේවයි අල්ලගන්න එපා. අල්ලගත්තොත් සද්දායතනේ තේරුම් ගත්ත වෙන්නේ නැහැ. සද්දායතනේ තේරුම් ගත්ත වෙන්නේ. ඉතින් මම මේ කතා කරේ මේ බාහිර ආයතන. ඉතින් ඔය අසුරෙන් ඉතිරි ආයතන ගැනත් අපිට තේරුම් ගන්න පුළුවන් නේ. ඒ කියන්නේ රූප ආයතන, සද්ද ආයතන විතරක් නෙමෙයි. ගන්ධ ආයතන, රස ආයතන, පොට්ටබ්බ ආයතන, ධම්ම ආයතනත් අපිට තේරුම් ගන්න පුළුවන්. ඒවට ඔය විදිහටම අපි ඒවට අර්ථාරෝපණය කරලා තියෙනවා. දැන් ගන්ධ කියන එක
අපි ඉස්සර වෙලාම ගන්ධය දෙකට කඩා ගන්න. මොකද්ද දෙකට කඩන්නේ? සුගන්ධ සහ දුර්ගන්ධ කියලා. නමුත් දහමේ නිතරම යොදන වචනේ ගන්ධ කියලා විතරයි. දැන් රූප ලස්සන රූප කැත රූප. ඔන්න අපි තමයි ඒව දාන්නේ. නැත්නම් ස්වභාවිකව ගත්තොත් තියෙන රූප. සද්ද මිහිරි සද්ද අමිහිරි සද්ද. ඔන්න අපි දෙකට කඩනවා. ගන්ධ සුගන්ධ දුර්ගන්ධ. ඔන්න අපි දෙකට කඩනවා. කවුද කඩන්නේ? අපි කඩන්නේ. රස මිහිරි රස අමිහිරි රස. දෙකට කඩනවා. පොට්ටබ්බ ස්පර්ශ සුව පහසු අපහසු කියලා දෙකට කඩනවා. නාසයට වැටෙන දේවල් ඉතින් අපි කඩන. මේව අවබෝධ කරගත දේවල් මේව නැති දේවල් ආදි වශයෙන්. ඉතින් ওই විදිහට අපිම තමයි ඉස්සර වෙලා මේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන මේ ස්වභාවික දේවල් සබා ධර්මයට අයිති දේවල් කඩනවා. කඩලා ওই විදිහට අර්ථාරෝපණය කරලා විවිධාකාරයෙන් ඊට පස්සේ උපාදාන කරගන්න. ඉතින් මේ ආයතන පැහැදිලි කිරීමේදී බුදුරජාණන් වහන්සේ මේවා ගැඹුරින් තේරුම් කරන්නේ ඊටාම පැහැදිලිව මේවයි විවාහාරාර්ථයෙන් විවාහාර කරන්න. එහෙම නැති වුණොත් එහෙම තවත් අර්බුද ඇති වෙනවා. තේරුම් ගන්න බැරි වෙනවා. පුද්ගල ගැටුම් ඇති වෙනවා. මේ කිදී ගැටලු ඇති වෙනවා. ඒක නිසා විවාහාරාර්ථයෙන් විවාහාර කරන්න. ඒකයි බුදුරජාණන් වහන්සේ වෝහාර මත්තේන වෝහරියන් කියලා කිව්වේ. හැබැයි මේවයි තියෙන මේ විවාහාර අර්ථ උපාදාන කරන්න එපා. ඒව හුදෙක් සම්මුති සම්මත පමණයි. ඉතින් එහෙම තේරුම් නොගෙන හිටියොත් එහෙම අපි අර්බුදයට ලක් වෙනවා. ඒකයි අසභ්‍ය වචනයක් අපිට කවුරු හරි කිව්වොත් අපි කැළඹෙන්නේ ඇයි? අසභ්‍ය වචනයක් කියලා කියන්නේ අසභ්‍යයි කියලා ලෝක සම්මතයෙන් සම්මත වෙච්ච නිසානේ. නැත්තම් පරුස වචනයක් කිව්වම කැළඹෙන්නේ ඇයි? මුන්නේ වෙලාවේ තමයි මේ අපි කියන අපි කරන මේ භාවනාව අදාළ වෙන වෙලාව. එහෙම නැතුව පරුස වචනයක් නැහැ වෙන වෙලාවක, අසභ්‍ය වචනයක් නැහැ වෙන වෙලාවක කරන භාවනාව මොකද්ද? ඒ ඇහෙන වෙලාවේ තමයි. ඒ අපිව ඉලක්ක කරලා පරුස වචනයක් කියවෙන වෙලාවේ, අපිව ඉලක්ක කරලා අසභ්‍ය වචනයක් කියවෙන වෙලාවේ, අපිව ඉලක්ක කරලා අගෞරවනීය වචනයක් පිට වෙන වෙලාවේ සද්ද තමයි ඔය පිට වෙන්නේ. මේ හැමතැනම තියෙන සද්ද. එතකොට සද්ද තමයි. මේ සද්දායතනය තේරුම් අරගෙන ඒකට ඒක ප්‍රඥාවෙන් තේරුම් අරගෙන හැඟීම් බර නොවේ. ඔතන තමයි අර චේතෝ විමුක්තියයි පඤ්ඤා විමුක්තියයි කියන දෙක ඉස්සරහට එන තැන. ප්‍රඥාවෙන් තේරුම් ගන්න වෙනවා. සද්දය පිට කරන මේකේ විවාහාරාර්ථය අපි බාර ගන්නවා. නමුත් ඒක සම්මුතියක් සම්මතයක් හැටියට පිළිගන්න ඉච්චරයි. ඒකේ අර ඒකට හැඟීම් බර වෙන්නේ. මේ අසභ්‍ය වචන කියනවා. මේ පරුස වචන කියනවා. මේ බොරු කියනවා. කේලම් කියනවා. ඉතින් ඒකට කේලමක් වෙන්නේ ඇත්තටම ඒකට ආරෝපණය වීමත් එක්කනේ. අපි ඒකට ආරෝපණය වෙන්නේ නැත්නම් ඒක කේලමක් වෙන්නේ නැහැ. අපිට කවුරු හරි ඇවිල්ලා කියනවා අන්න ඔයා ගැන මෙයා අහවලා මෙහෙම කිව්වා. ඉතින් අපි දන්නවා එහෙම දේවල් ඉතින් කියන්නත් පුළුවන්. එහෙම ඒවා අනිත් අය ඇවිල්ලා වාර්තා කරන්නත් පුළුවන්. මේක ස්වභාවයේ එහෙනම් අපිට ඒකට ආරෝපණය වුණොත් තමයි අපි ක්ලේශය හදාගන්නේ. අර શબ્දයට දීලා තියෙන අර ශබ්දාර්ථය, විවහාරාර්ථය, ආගමික අර්ථය, සන්දර්භීය අර්ථය ඒකට ආරෝපණය නොවී ඉන්න පුළුවන්. ඒකයි වචනෙන් දාන දෙයට අපි ආරෝපණය නොවී ඉන්න පුළුවන්. මේක හරි සියුම් කාරණයක්, ප්‍රඥාවෙන් දත යුතු කාරණයක්. ප්‍රඥා සමාධි දෙකට සම්බන්ධයි. සීලයට සම්බන්ධ කාරණයක් නේ අපි මේ කතා කරන්නේ. ඉතින් හොඳයි මම මේ බාහිර ආයතන ගැන පොඩ්ඩක් කතා කරේ. එකක් ගැන මේ කතා කරේ. රූප ශබ්ද ඉතින් අනිත් ඒවා ඔය ආශ්‍රයෙන් අපිට තේරුම් ගන්න පුළුවන්.
ඉතින් අපි කාල වේලාව පොඩ්ඩක් ඉතිරි කරගන්නවා මේ සාකච්ඡාවේදී අපේ ප්‍රශ්න ගැටළු වලට. ඒ නිසා මම මින් ඉදිරියට මේ සාකච්ඡාව තවදුරටත් ගෙනියන්නේ නැහැ. වෙනදා වගේ මම ආරාධනා කරනවා අපේ ධම් සභාවේ ඉන්න කල්යාණ මිත්‍රයන්ට මේ කතා කරන දේවල් පිළිබඳ මොන හරි අපිට සාකච්ඡා කරන්න දෙයක් තියෙනවා නම් අපි ඒක මතු කරලා සාකච්ඡා කාලයෙන් ප්‍රයෝජන ගමු කියලා ආරාධනා කරන්න කැමතියි. හොඳයි, මෙතෙන් සිට අපි ධම් සභාව යොමු කරගන්නවා සාකච්ඡාව සඳහා. ස්වාමීන් වහන්සේ අවසරයි. මේ ආයතන වලට ගෝචර වන රූප ශබ්ද ගන්ධයන්ට ආරෝපණය නොවි යථාභූතය දකින්න එතනින් ප්‍රශ්නේ අන්න නිශ්චිත අනිශ්චිත කියන කාරණේ අන්න එතන හොඳට ප්‍රකට වෙන තැන. ඒක හොඳයි උතුමේ මතු කර විදිහ. දැන් අපිට වචනයක් ඇහෙනවා ආයතනේ, සෝත ආයතනේට සද්ද ආයතනේ හැමෝම. එතකොට දැන් උතෙන්දී නිශ්චිත වීම අනිශ්චිත වීම තීන්දුව වෙන්නේ නේ? එහෙමයි. ඔය එතකොට අර වචනේ සමහර වෙලාවට අර බුදුජන්නාංශගේ වචන වලින් කිව්වොත් ඒක කන්න සුඛා ප්‍රේමණීයා හදයංගමා පෝරි බහුජන කන්තා බහුජන මනාපා එකක් වෙන්න පුළුවන්. එතකොට ඒකට නිශ්චිත නොවි ඉන්නවා ඉතින්. නිශ්චිත වුණොත් රාගපැත්තට යනවා ඉතින් අපි. හැබැයි මෙහෙමයි, ඒකේ අර සම්මතාර්ථයට එරෙහි වෙන්නත් එපා. දැන් උතන හරි සියුම් කාරණයක් තියෙන, දැන් කෙනෙක් අපිට ආදරණීය විදිහට ගෞරවණීය විදිහට කතා කරුවම අපිත් ඒකට ගෞරවණීය විදිහට ආදරණීය විදිහට ප්‍රතිචාර දක්වන්න ඕනනේ. එහෙමයි. හැබැයි එහෙම ප්‍රතිචාර දැක්වීම කියන්නේ නිශ්චිත වීමක් නෙවෙයි. නිශ්චිත වීමක් නෙවෙයි. ඒක ලෝක සම්මතයේ හැටියට අපිට ගුඩ් මෝර්නින් කිව්වොත් ඔය ගුඩ් මෝර්නින් කියන එකේ තියෙන්නේ ඕක සම්මතාර්ථයක්, ඕක මේ මොකක් හරි කියලා පැත්තකට දාලා නිකන් ඉන්න බෑනේ නේ. ජනිත් එක්කෙන ආයුවන් කිව්වොත්, ගුඩ් මෝර්නින් කිව්වොත්, වනක්කම් කිව්වොත් ඉතින් අපිට සිද්ධ වෙනවා ඒකට ඒ විදිහෙම ගෞරවණීය ප්‍රතිචාරයක් දක්වන්න. නමුත් අපි ඒකට ආරෝපණය වෙන්නේ නැහැ, ඒකට නිශ්චිත වෙන්නේ නැහැ, ඒකට හේතු වෙන්නේ නැහැ. මෙයාමට ගුඩ් මෝර්නින් කිව්වා හරි මොකක් හරි කිව්වා කියලා ඒකත් එක්ක. අනිත් පැත්තෙන් පරුස වචනයක්, රළු වචනයක් කිව්වා කියලා ඒකටත් නිශ්චිත වෙන්නේ නැහැ. මොකද අපි දන්නවා එතනත් ඒ ශබ්දවලට, ශබ්දායතනයට ආරෝපිත දෙයක් එතන තියෙන්නේ කියලා. ඉතින් ආයතන හයටම ඔහොමයි. ආයතන හයටම එන දෙයට අනිශ්චිත වීම. ඒකයි මේ හරි, ඒක හොඳයි, ඒක ගලපලා ගත්ත විදිය අපේ මාතෘකාවට සම්බන්ධයි. අනිශ්චිත වීම කියන්නේ ඔන්න ඕක. අර ඒකේ අර මතුපිටාර්ථයේ ලෞකිකාර්ථයට අපි හේතු වෙන්නේ නැහැ. අර නිශ්චිත කියන වචනේ තියෙනෝනේ හේතු වෙනවයි කියන අදහස. නිශ්චිත ඒකට හේතුනොත් නේ ගැටලුව පැනනගින්නේ. දැන් අපි අර පරුස වචනයට හේතුනොත් අපි කියනවා අපිට මේ නේ. ඔව්. අන්න එතන අපි මේ පටිගානුසයක් හදාගන්නනේ. තරහක් හදාගෙන ඊට පස්සේ උන් අපි අර මිනිස්සුන් එක්ක උන්න තරහක් ඇති කරගෙන ඊට පස්සේ රණ්ඩු කරගෙන අපිත් පරුස වචන කියලා ප්‍රශ්න ගොඩයි. ඉතින් අපි අර සද්ධායතනය ප්‍රඥාවෙන් තේරුම් ගන්න හිටියොත් අරකට අර සබ්දේ අබ්දේ කලුවරෝසු තමයි. ඒකට හේතු නොවී නැත්නම් නිශ්චිත නොවී ඉන්න පුළුවන්. අනිශ්චිතෝච විහෙරති. හරි හරි, ඒක තමයි. අවසරයි අපි හඳුරන්නේ. දැන් ස්වාමීන් වහන්සේ ඔව් හරි, ඒක තමයි අපේ හික්මීම. දැන් මෙතන අර හික්මීම කිව්වම අපි හුඟක් වෙලාවට බාහිර පැත්තක් නේ හුඟක් වෙලාවට මතු කරලා තියෙන්නේ. ආර්ය ශික්ෂණය කිව්වම නේ බොහෝ වෙලාවට අපි ඒකෙදි මේ
මතු කරලා පෙන්නන්නේ අර කායික සංවර භාවයේ වචනේ සංවර භාවයේ වගේ දෙයක්නේ. නමුත් මනස සංවරෝ කියලා බුදුහජන් වහන්සේ පෙන්නනවානේ ආර්ය සංවරය ආර්ය ශික්ෂණය. ඒකට මනසේ සංවර භාවය කියන්නේ මොකද්ද? අන්න අර අපි උදාහරණ වශයෙන් ගත්ත අර පරුස වචනේ එහෙම නැත්නම් අර ප්‍රේමණීය වචනය තුල අපි ඇතුළතින් ක්ලේශයක් උපද්ද ගන්න නැතුව ඉන්නේ. ඒකට නිශ්චිත වෙන්නේ නැහැ. ප්‍රේමණීය වචනයක් කිව්වා කියලා ඒකට නිශ්චිත වෙන්නේ නැහැ. එහෙම නැත්නම් අවමානාත්මක ගොරෝසු වචනයක් කියලා සම්මත ඒක සම්මතේ මම මේ කියන්නේ. සම්මත වශයෙන් එහෙම වුණා කියලා ඒකට නිශ්චිත වෙන්නේ නැහැ. එතකොට එතන තියෙන අර මනෝ සංවරයනේ. ඒ කියන්නේ ආර්ය සංවරයේ කාය සංවරයේ වචී සංවරයේ විතරක් නෙමෙයිනේ. ඔව් මනෝ සංවරයේ තියෙන එතන. එතකොට අපි මනසින් මේක තේරුණා වැටහුණා මේ වචනේ ලෝක සම්මතයේ හැටියට නම් අගෞරවණීයයි. නමුත් මම ඒ ලෝක සම්මත අර්ථයට කැළඹෙන්නේ නැතුව ඉන්නවා. නොකැළඹී ඉන්නවා. ඒක තමයි අර මනෝ සංවරයේ හරියට. ආර්ය සංවරය කියලා කියන්නේ ඒක තමයි. කාය වචී විතරක් නෙවෙයි සංවරය. මානසික සංවරය. ඒක ටිකක් ගැඹුරු එකක් බව දැන් පේනවානේ. මනෝ සංවරය තේරෙනවා, වැටහෙනවා. මේක ලෝක සම්මතයේ හැටියට නම් මේ වචනය හොඳ නැහැ. මේ ශබ්දය ගැළපෙන්නේ නැහැ. නුසුදුසුයි. අයෝග්‍යයි. ලෝක සම්මතයේ හැටියට. එහෙම නැත්නම් ලෝක සම්මතයේ හැටියට මේක බොහොම ප්‍රේමණීයයි, ගෞරවණීයයි, ආදරණීයයි මේ වචනේ. කමන්නේ ඒක අපි ලෝක සම්මතයේට පැත්තකින් තියලා අපි ඇතුළතින් ඒකට නොකැළඹී ඉන්නවා. මනස අපි නිතරම සංවරව තියාගන්න. මානසික සංවරය කියන එකෙන් අදහස් වන්නේම ඇතුළතින් ක්ලේශයක් හදාගන්න නැතුව ඉන්න එකනේ. ඔව් ඒ අතින් හරි. ඔබතුමී කියපු ආර්ය සංවරය තමයි එතන තියෙන්නේ. ඒක හරි. ඔව් සම්මාත් මම කියන කවුද බමුණෙක්ද කොහෙද බුදුරජාණන් වහන්සේට බොහොම තදින් මේ අනවැදුනා බුදුරජාණන් වහන්සේ කිව්වා කියලා මේ තෑග්ගක් කවුරුහරි දුන්නම ඒක බාර ගන්න නැත්නම් ආපසු තමන්ටම ඒක අත්පත් කරනවා ඔය කාට අක්කෝස බාරද්වාජ කියන එයා සාමාන්‍යයෙන් එයාට සාමාන්‍ය මිනිසුත් කියලා තියෙන අක්කෝස කියලා. අක්කෝස කියන්නේ යාගේ පුරුද්දක් හැටියට අනිත් අයට අගෞරව නිග්‍රහ කරන කෙනෙක්. එහෙමයි ඉන්නවනේ. ඉතින් බුදුරජාණන් වහන්සේත් යම් අවස්ථාවක මේ උන්වහන්සේට බරපතල විදියට මේ ආක්‍රෝෂ පරිභව කෙරුවා. ඉතින් එතන අර බුදුරජාණන් වහන්සේට ඒක ගැටලුවක් නෑ. උන්වහන්සේ ශබ්ද වල තියෙන ලෞකික අර්ථ ඉක්මවල ගිහිලා තියෙන ලෞකිකත්වය ඉක්මවනවා කියන්නේ ඒකනේ. මේ ශබ්ද වලට තියෙන ලෞකික අර්ථයක්. ඒතකොට ලෞකික අර්ථයත් එක්ක පැටලෙනවා නම් අපි ලෞකිකත්වයේ තුල තවදුරටත් ඉන්නවා. නමුත් අපිට පුළුවන්කම තියෙනවා මේ ලෞකිකත්වයේ ඉක්මවා යන්න. ශබ්දයක තියෙන ලෞකික අර්ථය ඉක්මවල ගිහිල්ලා තියෙන බුදුරජාණන් වහන්සේ. ඒතකොට ඒක නිසා ලෞකික අර්ථයෙන් කැළඹෙන්නේ නැහැ. ලෞකිකත්වය හැමෝම කැළඹෙන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ නොකැළඹී ඉඳලා එයාටත් මේක තේරුම් කරන්න ඕනනේ. එයාට මේක මේ අර සීල සංවරයේ පිහිටවන්නයි එතන උත්සාහ කරේ. ඉතින් ටිකක් ගැඹුරින් තේරුම් කරා. මම නම් මට නම් ඔයාගේ වචන එච්චර ප්‍රශ්නයක් නෑ. මේ ඉතින් මම ඒක බාරගන්නේ අර ඇයි බාරගන්නේ කියන්නේ දැන් ටැග්ග බාරගන්නේ. ඉතින් ටැග්ග දුන්නා බාරගත්තේ නෑ බුදුරජාණන් වහන්සේ. එතන මේක දුන්නේ ගන්නෑ. ඉතින් ඒක පෙන්නන විදිහක් තේරුම් කරන විදිහක් තමයි අර බුදුරජාණන් වහන්සේ කිව්වේ මේ ඔගලොන් ගෙදරට ඉතින් මේ අමුත් එක්ක આવොත් එහෙම නැත්නම් ඔය යාළු මිත්‍රයෙකුට තෑග්ගක් දුන්නම ඒක ප්‍රතික්ෂේප කරොත් මොකද කරන්නේ? ආ ඉතින් ඒක අපි තියාගන්න. ආහාර පාන වේලක් අපි
සකස් කරලා ඒ ආරාධිත අමුත්ත ආවේ නැතොත් එහෙම නැත්නම් ගෙදරට ඇවිල්ලත් කිව්වොත් මේ සමාවෙන්න අපිට කැම ගන්න වෙලාවක් නැහැ කැම ගන්න බෑ අපි කාලාවේ කියලා ඉතින් එතකොට අපි ඒ ආහාර පාන අපි විසි කරන්නේ අපි ඒක බාර ගන්නවා ඒ අනුව බුදුරජාන් වහන්සේත් කිව්වා එහෙනම් මේ මං වෙනුවෙන් ඔයා පාවිච්චි කරපු වචන ටික මං ඉතින් බාරගන්නේ නැති කෙනෙක්නේ. ඌයිව තියෙන ලෞකික අර්ථ මං බාරගන්නේ නැහැ. ඒවයින් මං කැළඹෙන්නේ නැති කෙනෙක්. ඉතින් ඔයාට බාරගන්න වෙනවා කියලා ඒවා. ඉතින් පස්සේ මෙයා තේරුම් ගත්තා අන්තිමට යා පැවිදි වෙලා මේ රහත් භාවයටපත් වෙනවා. ඒ තරම් ඉස්සරහට ආවා ඒ තැනත්තා. ඉතින් තේරුම් ගන්නවා තමන් අර ඕකේ අපිට පියවර දෙකකින් අපි ඔය தත්ත්ව එකක් ලෞකික පැත්තෙන් ගත්තොත් තේරුම් ගන්නවා මේ ලෞකික වශයෙන් වචන වලට ආරෝපණය වෙලා තියෙන වැරදි කියලා සම්මත වෙලා තියෙන ඒ අදහස් නැත්නම් ඒවට අපි මීනින් කියන්නේ තේරුම් අපි නසුදුසු තැන්වල භාවිතා නොකළ යුතුයි කියන කාරණේ තේරුම් ගන්න. මොකද ඒවයි බාර ගන්න වෙනෝනේ අනිත් පැත්තට. දැන් අර බොරුවක් කිව්වොත් පරස වචනයක් කේලමක් හිස් වචනයක් කිව්වොත් කිව්වෙක් කෙනාට ඒකේ කර්ම විපාකේ එනවනේ. එතකොට එයාට අනිවාර්යෙන් ඒකේ ඒක බාර ගන්න සිද්ධ වෙනවා. ඒකයි මෙතන බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ. ඉතින් ඒක නිසා ඒක පැත්තකින් ඒක නිසා සීල සංවරයට ගිහිල්ලා මුසා පිසුනා පරුසා සම්පප්පලාපා වලින් අපි වළකිනවා. වේරමණී. ඊළඟට සමාධි ප්‍රඥා මට්ටමට ගියයින් පස්සේ අරවට අර ආරෝපිත අර්ථ වලින් අපි නොකැළඹී ඉන්නවා. අපි දන්නවා මේක සම්මුතික සත්‍යයක්. පරුස වචනයක තියෙන අපිට කවුරු හරි බෝරුවා කිව්වා කියන්නේ අපි හිතන්නේ. දැන් බෝරුවා කියන වචනේ බෝරුවා කියලා සතෙකුත් ඉන්නවා. එතකොට තරහ ගියාම මිනිස්යන් කරන මොන හරි මෝඩ වැඩ හරි මොන හරි හරි නැත්නම් අවමානයට ලක් කරන්න හරි අපි බෝරුවා කියලා. එතකොට දැන් ලෝක සම්මතයේ වශයෙන් අපි දැනගන්න ඕන මිනිස්යන්ට බෝරුවා නොකියයි. මොකද එහෙම කිව්වම අර අසුත පුදුජන අය කැළඹෙනවා. කැළඹෙලා රණ්ඩු වෙන්නත් පුළුවන්. ගහ ගන්නත් පුළුවන්. තමසේ මොකද මට බෝරුවා කිව්වේ. එතකොට ඒක සීල සංවරයට අයිති. අපි ආර්ය විවාහාරයේදී අපි විවාහාරය කරන්නේ නැහැ. ඊළඟට අපිට කවුරු හරි බෝරුවා කිව්වොත් අපි දන්නවා අපි බෝරුවෙක් නෙමෙයි මේ ඒක පාවිච්චි කරන්නේ සම්මුතික වශයෙන් කියලා. අපිට පුළුවන්කම තියෙන එකකින් නොකැළඹී ඉන්න. ඒක ටිකක් සමාධි ප්‍රඥා පැත්තේ වැඩක්. ඉතින් ඔය විදිහට බුදුරජාණන් වහන්සේ අක්කෝස භාරද්වාජයට ඔය පියවර දෙකම පෙන්නුවා. පළවෙනි පියවර පෙන්නුවා ඔයා පුරුදු වෙන්න ලෝක සම්මත වශයෙන් ඔය අනිත් අය කෝප වෙන වචන පාවිච්චි කරන්න ඔයා දිගටම පුරුදු වෙලා තියෙනවා. ඔයාට අනිත් අය කියන්නේ අක්කෝසක කියලා. අක්කෝසක කියන්නේ අනිත් අයට ආක්‍රෝෂ කරනවා කියලා. ඒක පුරුදු වෙන්නේ ඒකෙන් අපි මම නම් ඔයා බාරගන්නේ නැහැ. අර ගැඹුරු පැත්ත පෙන්නුවා. අර තෑග්ග බාරගන්නේ නැහැ කියන තැන බුදුහාමුදුරුවෝ ගැඹුරු පැත්ත පෙන්නුවේ. මම ඔයා පාවිච්චි කරන ওই වචනවල අර්ථ වලින් කැළඹෙන්නේ නැති කෙනෙක් මම. ඒ කියන එක පාවිච්චි කරේ. ඒ ඔන්නෝම දෙයක් ඔක අර පියවර දෙකම හරි වැදගත්. සීල මට්ටමේදී ගාකම වැදගත් වෙනවා මේ ශබ්දවල අර්ථ, ශබ්දාර්ථ, මේ විවාහාරාර්ථ කියන ඒවා අපිට ඒක මේ ලෞකික පැත්තේදී අතිශයින් වැදගත් වෙනවා. ගැඹුරට ගියාම අපි ඒකේ අර නිශ්චිත වෙන්නේ නැහැ. කොටිම කිව්වොත් ඒකේ තියෙන ලෞකික අර්ථයට නිශ්චිත වෙන්නේ නැහැ. තණ්හා මාන දිට්ඨි වශයෙන් ගන්නෑ. ගත්තේ නැතුනම අවාච්‍ය මට්ටමට යනවා. වචනෙන් කලම්බන්න බෑ. වචන වලින් කලම්බන්න බැරි මට්ටමට පුද්ගලයා එනවා. ඒකයි. වැදුණ ස්වාමීන් වහන්සේ බොහොම පිං. තිරුවන් සරණයි. හොඳයි අපි වෙනත් සාකච්ඡා කළ යුතු දේ නැති නම් අපි කාල වේලාවත් අපි යොදාගත්තේ ඉක්මලා ගිහිල්ලා තියෙන නිසා ධම්මම නිමා කරමු. එතකොට අපි මේ සලායතන විභංග බුද්ධ දේශනාවයි අපි ඉදිරියෙන් තියාගෙන මේ සාකච්ඡාව කරගෙන යන්නේ. ඉතින් මේ අනුසාරයෙන් අපිට තව ටිකක් ඉස්සරහට මේ සූත්‍රය ඉදිරියට ගෙනියන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඉදිරි සාකච්ඡාවලදී අපිට සූත්‍රය ඉක්මනින් කතා කරන්න පුළුවන් වේවි.
ච විඤ්ඤාණකාය ච පස්සකාය අට්ඨාරස මනෝපවිචාර වාදී දේවල්. ඉතින් මේ අපි ගැඹුරෙන් තේරුම් ගන්න ඇත්තටම එක පැත්තකින් සම්මුතික ස්වභාවය. ඒකට අපි ලෞකික කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට මේ සම්මුතිය තුල සම්මුතිය නිවැරදි විවහාර කරන ගමන් සම්මුතිය ඉක්මවා යෑම. අපි ඒකට කියනවා ලෞකිකත්වයේ ඉක්මවා යෑම කියලා. නැත්නම් ලෝකุตතරත්වයේ කියලා තව වචනයක් ඒකට පාවිච්චි කරනවා. මේ ලෝකุตතරත්වයට පත් වෙනවා කියන්නේ ඔහොම දෙයක්. සම්මුතිය ගැටුම්කාරී නොවන විදිහට භාවිතා කරනවා. රූපය, ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශය සහ ඒ වටහා ගත්ත දේ. හැබැයි අපිට පුළුවන් වෙන එක තැනකට ආපුවම මේ රූපය ඉක්මවා යන්න. රූපේ ලෞකිකත්වයට නිශ්චිත නොවීම. ශබ්දේ ලෞකිකත්වයට නිශ්චිත නොවීම. හේතු වෙන්නේ නැතුව ඉන්න. ඒකෙන් නොකැළඹී ඉන්න. හැබැයි තියෙනවා රූපේ ලෞකිකත්වයක් තියෙනවා. ඒ රූපේ ලෞකිකත්වය තමයි ලස්සනයි. නැත්තම් කැතයි. ඔහොම බෙදන්නෙම ඒ ලෞකිකත්වයේ හැටි. ශබ්දේ ලෞකිකත්වය තමයි මිහිරි. අමිහිරි. ගන්ධේ ලෞකිකත්වයේ සුවඳයි. දුර්ගන්ධයි. ගඳයි සුවඳයි. රසේ ලෞකිකත්වයේ රසයි නීරසයි කියන. ස්පර්ශේ ලෞකිකත්වයේ මෘදුයි රළුයි කියන වෙන්න පුළුවන්. ඉතින් ධම්මතාවල ලෞකිකත්වයේ හරි සංකේතයි. මේක හොඳයි මේක නරකයි මේක ප්‍රයෝජනවත් නැහැ ආදී වශයෙන් නොයේක් විදිහට අර්ථ සපේ. ඉතින් අපිට මේ විවහාර මාත්‍රෙන් ඒවා විවහාර කරලා ඒක ඉක්මවල යන්න පුළුවන්. රූපේ ලෞකිකත්වයේ, ශබ්දේ ලෞකිකත්වයේ, ගන්ධේ රසේ ස්පර්ශේ ධර්මතාවයේ ලෞකිකත්වයේ ඉක්මවන්න පුළුවන්. ඒකයි ඔය ච බාහිරානි ආයතනානි වේදිතබ්බානි කියන ඊටාම හකොලවල දේශනා කරන පාඨයේ ගැඹුරු අර්ථය. ඔකට අපි කියන්නේ අනිශ්චිත විහෙරනේ. ලෞකිකත්වයට හේතු වෙන්නේ ලෞකිකත්වයක් තියෙනවා. ඒක නැහැ කියන්නේ නැහැ. ඒක නැත්තම් ඔය සීලේ වගේ එකක් බුදුරජාණන් වහන්සේ පනවන්නේ නැහැ. සීලය පනවලා තියෙන්නෙම ලෞකිකත්වයේ තුල ගැටුම් ඇති කරගන්න නැතුව ඉන්නේ. ලස්සන දෙයට ලස්සනයි කියන්නේ. අනිත් ඒවා ලස්සනයි කියනවා නම් නැත්තම් ඔතන රණ්ඩු කරගන්නේ මොකදද? ලස්සන දෙයට කැතයි කියලා. නැත්තම් කැත දෙයට ලස්සනයි කියලා. ඉතින් කව අනිත් ඒවා කැතයි කියනවා නම් අපිත් කැතයි කියලා. එතකොට ඉවරයිනේ ප්‍රශ්නේ ඉවරයි. අපි දන්නවා ලස්සන ගැත කියන දේ පඤ්ඤත්ති සම්මුති වෝහාර. ওই වචන තුන හරි වැදගත් බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරන වචන තුන. පඤ්ඤත්ති සම්මුති වෝහාර. ඇහැට පේන දේ ලස්සනයි කියන්නේ, ඇහැට පේන දේ කැතයි කියන්නේ පඤ්ඤත්තියක් පනවගත් එක සම්මුතියක් හැමෝම එකඟ වෙනවා. එතෙන්දල වෝහාර විවහාරත් කරනවා. ඉතින් අපි ලෞකිකත්වයේ තුල ගැටුම් හදාගන්න නැතුව නම් ඉන්න නම් ඔය පඤ්ඤත්ති සම්මුති වෝහාර වලට එකඟයි. ශබ්දයේ මිහිරී කියලා අමිහිරී කියලා කිය. ඉතින් අපි ඒකට අමිහිරී කියලා. ගඳ රස පහස ඔය විදිහට බෙදාගෙන විවහාර කරනවා. පඤ්ඤත්ති තියෙනවා, සම්මුති තියෙනවා, වෝහාර තියෙනවා. පඤ්ඤත්ති කියන්නේ පනව ගන්න. ආරෝපණය කරනවා කියලා කියන්නේ ඒක මේ. සම්මුති කියන්නේ ඔක්කොම ලහා ඒකට එකඟ වෙනවා. ආ. ඔව් ඒක ලස්සනයි නේ. ඒක කැතයි නේ. ඉතින් එකඟ වෙනවා. එකඟ වෙලා ඕහාර. එතෙන්දල විවහාර කරනවා. ඉතින් ඕක ලෝක ස්වභාවය. ඕකට කියන්නේ ලෞකිකත්වය. ඉතින් අපි ලෞකිකත්වයට නිශ්චිත වෙන්නේ. ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ, මුලා වෙන්නෙත් නැහැ, විවහාර මාත්‍රේ විවහාර කර. එතකොට මේ ලෞකික ප්‍රශ්නේ විසඳෙනවා. අන්න එතනට සීලය අවශ්‍යමයි. සීල සංවරය කියන්නේ අන්න එහෙම දෙයක්. ඒක ටිකක් ගැඹුරු එකක්. ඒරමණී වේරමණී වේරමණී විතරක් නෙවෙයිනේ සීලය කියලා තියෙන්නේ. ඕනම ශික්ෂාපදයක බුදුරජාණන් වහන්සේ දෙපැත්ත පෙන්නනවා.
මුසාවාදම් පහය මුසාවාදා පටිවිරතෝ හෝති කියලා නතර වෙන්නේ නැතුව සත්‍යවාදී සත්‍ය සම්දිතේතෝ පච්චේකෝ අවිසංවාද පොලෝකස්ස කියලා. ඉතිරි ටිකත් කියන. ඒ ටික සීල සංවරයටයි. හැම එකේම දෙපැත්තම කියන. ඒ දෙපැත්තම ලෞකිකයි. ඉතින් ලෞකිකත්වයේ නොකල යුතු කියලා සම්මත වෙච්ච දේ නොකිරීම කල යුතුයි කියලා සම්මත වෙච්ච දේ කිරීමක් තමයි සීලේ තියෙන්නේ. එහෙම තියෙනවා. ඉතින් ඒක ඉක්මවල යන්න පුළුවන් වෙන්නේ සමාධි ප්‍රඥා දෙකේදී අපි ඒක ඉක්මවල යනවා. ලෞකිකත්වයේ ඉක්මවා යෑමක් තියෙනවා. ඉතින් අපි ඒ ලෞකිකත්වයට නිශ්චිත වෙන්නේ නැහැ. පේන රූපයට, ඇහෙන ශබ්දයට, දැනෙන ගන්ධයට, දැනෙන රසයට, දැනෙන ස්පර්ශයට, වැටහෙන කාරණයට නිශ්චිත වීමක් නැහැ. ඉතින් ඔය ගැඹුරු තේරුම් ගැනීමක් විතරක් නෙමෙයි ගැඹුරු ශික්ෂණයක් මෙතන තියෙනවා. ඔය අනිශ්චිත භවයේ තියෙන්නේ ඒකමයි. මනස මේකෙන් කලම්බ ගන්නෑ. ඒකයි ස්වභාවය. හොඳයි, ඔය වගේ දේවල් ටිකක් අපි මේ සාකච්ඡාවේදී විමර්ශනය කරගෙන යන්නේ. විභංග දේශනා අපි දැන් ඉස්සරහට අරන් තියෙනවා. හැබැයි විභංග දේශනා ටිකක් අපිට කතා කරන්න වෙයි ටිකක්. එහාට එහාට විභංග සූත්‍රයක් තියෙනවා. අපි බලනවා එයින් අත්‍යවශ්‍ය සූත්‍ර ටිකක් කතා කරගන්න. විභංග දේශනා රාශියක් තිබ්බට මම ඒකයි මුලින්ම මේ සලායතන විභංගයේ තෝරගත්තේ. ඉතින් අනිත් ඇත්තන්ටත් ඕන නම් මේ විභංග සූත්‍ර තව කියවලා අහවල් විභංග සූත්‍රයත් කතා කරමු, අහවල් විභංග සූත්‍රයත් කතා කරමු කියලා අපිට යෝජනා කරන්න පුළුවන්. ඉතින් ඒක කැමැති ඇත්තු කරන්න. කොහොමනත් මේ සලායතන විභංගය මම තෝරගත්තේ ඒක අපිට බොහොම ගැඹුරින් වටහා ගත යුතු දෙයක්. අපිට ගාක්ම නිවනට සම්බන්ධ වෙන පැතිකඩක් මෙතන විවරණය වෙන නිසා. හොඳයි, එහෙමනම් අපි අදට දහම්හම උපමනකින් නිමා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි නැවතත් හෙට නෙමෙයි අනිද්දා සුපුරුදු විදිහට අපි දිනයක් කර දිනයක් මුණගැහෙන්නේ. අද 23 අනිද්දා 25 සුපුරුදු විදිහටම අපි බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකා වේලාවෙන් ශ්‍රී ලංකේ කැලෙන්ඩරේ ඒ විදිහටම 23 වෙනිදා 25 වෙනිදා උදෑසන 5:00 ධම් සභාවට මුණගැහෙන්න. අතරතුර මේ ධර්ම සාකච්ඡා කළ යුතු ඇත්තන්ට ඉඩකඩ තිබෙනවා. ලංකාවේ ඉන්න ඇත්තන්ට දුරකථනය භාවිතා කරන්න පුළුවන්. අනිත් ඇත්තන්ටත් දුරකථන, ස්කයිප් ආදී මාධ්‍ය වලින් මොනවා හරි අපිට සාකච්ඡා කරන්න දේවල් තියෙනවා නම් තම තමන්ට කාලය වේලාව තියෙන විදිහට. අපි මේ ගත කරන පැය දෙක හැමෝටම හොඳම පැය දෙකක් වෙන්නේ නැහැ. සමහරුන්ට මධ්‍යම රාත්‍රිය වෙන්නත් පුළුවන්. සමහර අය වැඩ කරන වෙලාවල් සේවා කාලයේ ගත කරන අවස්ථා වෙන්න පුළුවන්. ඒක නිසා වැඩිදුර සාකච්ඡා මොනවා හරි තියෙනවා නම් ඒ විදිහට කාල වේලාව යොදාගෙන කරමු. ඒකත් මතක් කරමින් අපි අද දහම් හමු නිමා කරනවා. ඉතින් සලායතන විභංග සූත්‍රයේ ඉතිරි කොටස් අපි ඉදිරි සාකච්ඡාවලදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මෙතෙක් අපි ගත කර අජ්ජත් බාහිර ආයතන පිළිබඳ මේ අවබෝධය තුළින් ඒ දෙකටම අනිශ්චිත නොවි අජ්ජත් ආයතන කිව්වේ ඇස කරන ආසේ දිවකය වාන, බාහිර ආයතන කිව්වේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම. ඒව යථා ස්වභාවය අපිට දැන් වැටහෙනවා. අනිත්‍ය අනාත්ම ස්වභාවය මේවට දීලා තියෙන ලෞකික වෝහාර සම්මුති පඤ්ඤත්තිත් අපිට තේරෙනවා. ඒක ඉක්මවල ගිහිල්ලා මේවට නිශ්චිත නොවි කටයුතු කරන්න මං හිතන්නේ පුළුවන්. ඒ ශක්තිය අවබෝධය හැම දිනාටම තියෙනවා. එතන තමයි නිවීම, එතන තමයි සැනසීම. ඒ සඳහා උත්සාහ කරමු, පුහුණුවෙමු. ඒ කාරණේ මතක් කරමින් දහම් හමුව නිමා කරනවා. වෙනද වගේ මේ උතුම් දහම් හමුවට වැඩම කළ ස්වාමීන් වහන්සේලා, මෙහෙණින් වහන්සේලා ඇතුළු අපේ කල්යාණ මිත්‍ර පිරිසට මේ සාකච්ඡාව මේ ජීවිතයේදීම පරම ශාන්ත නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කිරීම පිණිස උපකාරී වේවා, උපනිශ්‍රේ වේවා, හේතු වාසනා වේවා කියන අදිෂ්ඨානයෙන් අපි දහම් හමුව නිමා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. දැයි හැම දිනාටම තෙරුවන් සරණයි. සුවපත් වේවා.